අයිබුවන් කුරීන් සරසවිය අදත් වීඩියෝ එකක් දාන්න ලෑස්ති වෙන්නේ. මේ ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මේ ලංකාවේ කෝට් එක ගැන දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ කෝට් එක ඩබල් වෙලා කියලා. මේ කෝට් එක කියන්නේ මොකක්ද කියලා මුලින්ම දැනගන්න ඕන. කෝට් එක කියලා කියන්නේ ශ්‍රමිකයන්ට ලැබෙන ගිවිසුම් ප්‍රමාණය. අපේ ලංකාවේ ශ්‍රමිකයන් ශ්‍රමිකයෙක් ගන්නකොට ලැබෙන ගිවිසුම් ප්‍රමාණය. එතකොට ගිවිසුම් ප්‍රමාණය සමස්තයක් විදිහට ගත්තාම එක එක ගාණක් තියෙන. ඒක වැඩි වෙනවා කියන්නේ ඒක වැඩි වෙනවනම් අනිත් මිනිස්සුන්ටත් වැඩි වෙනවනේ. රටවල් 16ක් තියෙනවනේ. රටවල් 16ක් තියෙනකොට ප්‍රතිශතයකට තමයි ඔක යන්නේ. නොදම්බුවෙන් ප්‍රතිශතයකට තමයි වැඩි කරන්නේ. එතකොට එයින් එහා දෙයක් වෙනවනම් ඉතින් ආණ්ඩුවෙන් මොකක් හරි ඒක පනත සම්මත කරගන්න ඕනේ. එතකොට පනත සම්මත වුණාට පස්සේ තමයි මොන හරි යෝජනාවක් දාලා ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වෙනවනේ. සම්මත වුණාට පස්සේ තමයි 3500ක් ගන්නවද 10000ක් ගන්නවද 6000ක් ගන්නවද කියලා තීරණය වෙන්නේ. ඒක අනිත් එක තමයි ඒක රැකියා ගිවිසුම් එන අයට. නැතුව මේ වෙබ් එකේ ඉන්න අයට මිසක් මේ විභාගෙ දින අයට නෙමෙයි ඒක බලපාන්නේ. විභාගෙ දින අයට බලපානෝ ලබන අවුරුද්දේ. මොකද දැන් රැකියා ගිවිසුම් ප්‍රමාණය වැඩියෙන් ලැබුණාම ඉක්මනට මේ වෙබ් එකේ ඉන්න අය හිස් වෙනවනේ. ඒතර වෙබ් එකේ ඉන්න අය හිස් වෙනකොට ආයෙ විභාගයක් තියනවා. ආයෙ විභාගයක් තියනවා. තව ලොකු ප්‍රමාණයක් එහෙම වුණොත් පාස් කරන්න පුළුවන්. ආන්න ඒ වගේ දේවල් තමයි වෙන්නේ. දැනට ඉතින් දැනට මෙහෙ ලියාගන්න බැරුවම 3000ක් විතර පිරලා ඉන්නවා වෙබ් එකේ නෙමෙයි ඇග්‍රිමන්ට් ඇවිල්ලා වෙබ් එකේ ඉන්නවා 1500ක් 1600ක් විතර. ඉතින් ඒ මිනිස්සුන්ට යන්න ඇග්‍රිමන්ට් එකක් එන්නේ නැතුව කෝට් එක වැඩි වෙනවා කිව්ව පමණින් විභාගේ පාස් කරන ප්‍රමාණය වැඩි වෙනවා කියලා කොහෙද දන්නේ. ඒක ඒ මොන විදිහකට හිතලා දාපු පෝස්ට් එකක්ද කියලා මම නම් දන්නේ නැහැ. මොකද මේකේ ප්‍රොසෙස් එක ඇවිල්ලා එන්නේ කොරියාවෙන් තමයි. ඒ කොරියාවේ EPS සෙන්ටර් එකෙන් තමයි මේක කොච්චර ගන්නවද කියලා තීරණය කරන්නේ. ඕකට ආණ්ඩුව බලපෑමක් කරනවා නම් කරන්නේ රාජතාන්ත්‍රික විදියට. ඉතින් ඒක කරන්න ඕන පාර්ලිමේන්තුවක් හරහා පාර්ලිමේන්තුවෙන් ඒක අනුමත වෙන්න ඕන. එතකොට යෝජනාවක් දාලා යෝජනාව සම්මත වෙලා ඒක ඡන්දෙන් දිනලා එහෙමනේ වෙන්නේ සාමාන්‍ය. දැන් ලංකාවේ පාර්ලිමේන්තුව වගේ තමයි. පාර්ලිමේන්තුවක් තියෙන එකනේ. එතකොට ඒ වගේ දෙයක් වෙන්න නම් ජූලි මාස වෙනකම් බලන් ඉන්න වෙනවා. එතකොට මේ යන මොකද්ද විභාගේ ගොඩක් දුරට පාස් කරන්නේ 5047යි. අර කිව්ව ගානම පාස් කරයි. 5047ක් කියන්නේ ලොකු ගානක් අවුරුද්දට. ලොකු ගානක් පාස් කරනවා මේ පාර. අඩු නැහැ මේ පාර වැඩි. සමහරවිට ඒක වෙන්නත් පුළුවන් මේ කට්ටිය මේ කියන්නේ. ඒක වෙන්නත් පුළුවන්. මොකද කොරියාවට ගොඩාක් වැඩිපුරම පාස් කරලා තියෙන සාමාන්‍ය 8000 ඔය වගේනේ පාස් කරේ. වැඩිපුර ඒ කියන්නේ අවුරුද්දකට ඔය වගේ ගානක් තමයි පාස් කරේ. හැබැයි එහෙම පාස් කරොත් තව ප්‍රශ්නයක් එනවා. ඒ ගිය පාරවල ලොහම පාස් කරලා යාගන්න බැරුණා ගොඩක් කට්ටිය අවුරුදු දෙකෙන්. ඒ කරේ කැන්සල් වුණා. ඒ මොකද හේතුව මේ ඒ වගේ ප්‍රමාණයක් කොරියාවට ඇතුල් වෙන්න මේ ඉඩ නැහැ. ඉඩ නැහැ කියන්නේ එහෙම එකපාර ගන්නෙ නැහැ. ගන්න ඒ කියන්නේ කම්පැනි වල වැඩ නැහැ ඔය කියන තරම්. ඔය කියන තරම් ඒ රටට මෙහෙමනේ ඔය රටක සජන්නීම් කෙනෙක් ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න ඒ රටේ ඒ සජන්නීම්ට ඒ රටට අදාළව ඒ මනුස්සයා හොයන්න එපා ඉල්ලන්න එපා. ඉතින් ඔය ඉල්ලන ප්‍රමාණය සමස්තයක් විදියට එක ගානක් තියෙන්නේ. ඕක සංවර්ධනයක් වෙන්නේ නැහැ ගොඩක් දුරට. සංවර්ධනය වෙනවම වෙන්නේ අලුත් කුන්දමක් හැදුවොත්. ඒ කියන්නේ අලුත් කම්පැනි ටිකක් ගැහුවොත් අලුත් සජන්නීම් කෙනෙක් ආවොත් ඒවනේ. දැන් පරණ සජන්නීම් කෙනෙක් නම් ඒ අර ඉඳපු කට්ටියම තමයි ගන්නෙ. දැන් අපි පිලිපීනෙන් ඉදියක් ගියෝ පිලිපීනෙන් ගන්නේ ලංකාවේ ජීවිතර ගන්නෑ. දැන් අපි කියලා රැකියා සංවර්ධනයක් කරන්න හැදුවා කියලා දැන් ඔය අපේ ලංකාවේ අය ගිහිලා කොච්චර කිව්වත් ඒ සජන්නීම්ගේ ඔළුවේ දිනවනේ මේ අපි මේක පුරුදුව කරා මේකට ගන්න කියලා. කලින් අය ඉන්න කෙනා තමයි ගන්නෙ. එහෙම නොගත්තොත් නොගන්නේ මෙහෙම නොවත් මේ මිනිස්සු ලංකාවෙන් ගත්තොත් ගන්න හේතුව කොහොමද මේ රටේ ඉඳපු මේ රටේ අපි කියමු වෙන රට කට්ටියක් ඉදිය කියලා. වෙන රට කට්ටිය මොකක් හරි ප්‍රශ්නයක් නිසා හෝ එන්නෙම නැතුව ඉඳලා හෝ කම්පැනිට එන්නෙම නැතිව රටේ ඉන්නවනේ. දැන් අස්සේ ලස්සේ ගිහිල්ලා එන්නෙම නැහැ රටේ. ඒතකොට ආයෙත් දුනහම ඒ කටින් හොයන්නේ වෙන දොඳම් විදින වෙන රටකින් ගන්න ට්‍රයි කරනවා. අන්න ඒ වගේ හේතු නිසා තමයි ඔය එන්නේ. නැත්නම් අලුතෙන් කම්පැනියක් දාන්න ඕනේ. එහෙමනම් ඒ වැඩි වෙන. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් ලංකාවෙන් සාමාන්‍යයෙන් කොරියාවට ගිහිල්ලා තියෙන 3500ක් 4000ක් වගේ ප්‍රමාණයක් තමයි මේ සාමාන්‍ය අවුරුද්දකට. ඕක තමයි සමස්තාගය. ඊට වඩා වැඩි වෙනවනේ ඉතින් ඩබල් වෙනවනේ ඉතින් 7000ක් වෙයි. 7000ක් වෙනවනේ ඉතින් කොරියන් රජයට කියන්න බැහැනේ මේ වැඩපාලකෙින්ට මේ නම් මේ අපේ ලංකාවේම ගන්න. එහික මොන විදිය කතාවක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ කොරියන් රජය කිව්වා කියලා වැඩ කරන මේ අයි කම්පැනි අධිකාරියෝ ගන්නවද ලංකාවේ කට්ටිය විතරයි. එහෙම ගන්න බැහැනේ. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒකට ක්‍රමයක් ඉතින් මෙහෙමයි. ඉතින් කොරියන් රජයට කියන්න පුළුවන් මෙහෙම ගත්තොත් එයාලගේ ඒ තියෙන ටැක්ස් ආරම්භ නම් අයින් කරනවා. ඒ වගේ මොන හරි කිව්වොත් ඉතින් සමහරට එහෙම ගන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ ප්‍රොසෙස් එකක් තියෙනවා කියලා මම නම් ඒක හරියට දන්නේ නැහැ. අතනම දන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් කෝට් එක එකයි. සාමාන්‍යයෙන් කෝට් එක එකයි. හැබැයි සමහර කවුරුදු වල ඕක එහෙමෙහි ගිහිල්ලා තියෙනවා. ඒතකොට ගිහිල්ලා තියෙනවා
විභාග පාස් කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් මෙහෙමයි, මේ පාර විභාග පාස් කරන ප්‍රමාණය වැඩි වෙන්න හේතුවක් තියෙනවා. ඒක හේතුවක්, ඒක එක හේතුව මොකක්ද කියලා කියන්නම්. ඒ හේතුව තමයි 2019 ඉඳන් හිර වෙලා ඉන්නවා යන්න බැරුව. ඒ නිසා ඒ වගේම ඒක එකක්. තව එකක් තියෙනවා, මේ ලංකාවේ කට්ටියම දැන් 36,000ක් විතර තිබිච්ච ඉඳපු මිනිස්සු, විතර ඉඳපු මිනිස්සු 18,500 කට 18,800 කට වගේ අඩු වෙන ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා කොරෝනා වලින් පස්සේ. එතකොට ඒ අඩුවීමම බලපාන්න පුළුවන් ලොකු ප්‍රමාණයක් එකපාර ගන්න. මොකද එහෙ වැඩ කරන කෙනෙක් නැහෙනේ. ඒක නිසා තමයි ඔය දැන් පරණ කට්ටියට වීසා ගහ ගහ අවුරුද්ද වීසා දික් කර කර තියන් ඉන්නේ. මොකද එහෙන් මේ මිනිස්සුත් මෙහෙ ආවොත් වැඩ කරන කෙනෙක් නැති වෙනවා. ඒක තමයි උතන තියෙන ප්‍රශ්නේ. ඒක තමයි මේ උතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. එහෙම නැතුව කොරියාවෙන් අලුතෙන් ජොබ් නිර්මාණය වෙලාවත්, කොරියාවේ අලුත් කම්පැනි දාලවත්, සජන් නිම්ලගේ හිත වෙනස් වෙලාවත් නෙමෙයි. ඒ සජන් නිම්ල ගන්න රටින්ම ගන්න, වෙන රටකින් ගන්නෙ නැහැ සාමාන්‍යයෙන්. ඔය කොච්චර අපි ගිහිලා රැකියා සංවර්ධනය කරනවා කියලා ඔය කේකේ නෑ යනවනේ. ගිහිල්ලා වෙලා කම්පැනිට ගියාම සජන් නිම් ඤේ කියේ ඉන්නවා. ඔව් හරි හරි කිය අර ගෙදර යවනවා. ඒක ගෙදර ගියාට පස්සේ ඒ මනුස්සයට ඕන එක ඒ මනුස්සය ගන්න. මේ අපිට අපි කොච්චර කතා කරත් ඒ මිනිසුන්ට කොච්චර රැකියා සංවර්ධනය කරන්න කියත් ඒ මිනිස්සු කියන දෙයක් අහන්නේ නැහැ. ඒ මිනිස්සුගේ තීරණේ අරක තමයි. ඒක නිසා හැබැයි ලංකාවේ කෙනෙක්ට පුරුදු නම් ලංකාවම තමයි. ඒ පුරුදු වෙච්ච තැනින් ගන්න. ඒක තමයි මම දන්න තරමින් කොරියාවේ රැකියාවට ගන්න ක්‍රමය. ඒ අරෙන්න අර විදිය දෙයක් වුණොත් ඉතින් අර අර අවුරුදු දෙකක ඩිලේ එකක් තියෙනනේ මෙහෙ යවන්න. ඒ ඩිලේ එකත් එක්ක අර කොරෝනා වලට මෙහෙ ආපු කට්ටිය කොහමද 35,000ක් ඉදියොත් බලන්නකෝ 18,000 නම් ඉන්නේ එතනම 17,000ක වෙනසක් තියෙනවනේ. එතකොට එතන මේ ඒ වෙනසට අනුව බලන්නකෝ. එතකොට මිනිස්සු අඩුයිනේ. අඩු වෙනකොට ඉතින් එකපාර ලොකු කුට්ටියක් ලොකු ප්‍රමාණයක් යන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් ඔය මේ ඔය කොරියන් පාර්ලිමේන්තුවේ සමහරවිට 50% වෙන්න පුළුවන් මේ අවුරුද්දට ලොකු ප්‍රමාණයක් ගෙන්න ගන්න කියලා. මොකද මේ තියෙන පුරප්පාඩු ටික ඉවර කරන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් මම මේ වෙනකොට නම් දන්නේ නැහැ. මම ඔය කොරෝනා වලට පොඩි කාලයකට කලින් ලංකාවට ආපු කෙනෙක්. එතකොට ඒ කාලෙදී කොරියාවේ වැඩ සාමාන්‍යයෙන් අඩු වුණා. වැඩ අඩු වුණා මොකද හේතුව? වැඩ ඒ හිටපු ජනාධිපති මේ වැඩ අඩු කරලා පඩිය වැඩි කරලා ඕටි නැති කරා. හරිද? එතකොට වැඩ අඩු කරලා පඩිය වැඩි කරලා ඕටි නැති කරා. ඒක තමයි කරේ. එතකොට එතකොට පඩිය අරගානම හම්බෙනවා ඕටි නෑ. දැන් ඊට පස්සේ වුණේ සාමාන්‍යයෙන් ඔය සම්බෙක් සාබෙක් වගේ ගත්ත කට්ටියට පඩි නැති වුණා ඒ ගානට යන්න. ඒ වැඩ නෑනේ. වැඩ දෙන්න තහනම් කරා. වැඩ දෙන්න තහනම් කරලා දැනුත් ඒ ප්‍රශ්නේම දැන් තියෙනවා. පැය 52ක් වැඩ ගන්න දෙන්නේ. පැය 52ක් වැඩ කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් 2:50කට 2:60කට එහා යන්න අමාරුයි. නෝමල් සාමාන්‍යයෙන් ඩේ එක කරන කෙනෙක්ට නයිට් එක නම් 2:80 2:90 අතර යන්න පුළුවන්. නයිට් නවසත් එක්ක. يعني මම කියන්නේ 2:80 2:90 කියන්නේ කොරියන් සල්ලි වලින්. ලංකා සල්ලි නෙවෙයි. ඒතකොට කොරියන් සල්ලි නම් ඉතින් මෙහෙට මේ එනකොට ඉතින් වෙනස් වෙනවනේ. ඒ නිසා එතකොට ඔයාලට කියන්න තියෙන්නේ ඔය කියන විදිහට අර හේතුව නිසා එකපාර පරතක් සම්මත වෙලා ඉවරලා කොරියාවේ තියෙන අර වේකන්සි ටිකට එකපාර කට්ටියක් ගන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඉතින් මෙහෙමයි වෙන්නේ. එහෙම වුණොත් දැන් ඔයාර 5,447ක් පාස් කරොත් 5,047 ඔයාලගේ ඒ ප්‍රමාණයම ඔය කියන කාර්තුවටම අහුවෙලා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේම යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ අවුරුද්දේ ඉස්සරහ යන කාර්තු දෙකේ මේ 1500ක් දීලා ඔය 50 සම්මත වුණාට පස්සේ අපි කියමු ඒක මේ අවුරුද්ද තව 8000ක කෝටයක් ආවා කියලා. දැන් මේ දැන්ට තියෙන සාමාන්‍ය 3500 4000 වගේ තියෙන කෝට එක 8000ක් වුණා කියලා. ඒතකොට 8000ට දැන් වෙබ් එකේ ඉන්න අර ප්‍රමාණය අනික් කටි ඩොකියුමන්ට් අවිලරේ තියෙන්නේ. ඒතකොට වෙබ් එකේ ඉන්න 1500 1500ක් දීලා තව 5000ක් විතර වැඩියෙන් ආවා කියමුකෝ. දැන් 3500යි ඔක්කොම ගන්න. 8000ක් විතර ආවොත් තව 5000ක් එළියේ දිනනවා. ඒතකොට එළියේ ඉන්න 5000ෙන් දැන් මේ 5000 නොත් ඒතකොට 3500ක් විතර මේ අවුරුද්දේ යන්න පුළුවන්. ඒතකොට තව ඉදිරු වෙන්නේ 1500ක් වගේ ළමන අවුරුදු දෙක ඉතුරු වෙන්නේ අනිත් කැටිය වෙබ් ඇග්‍රිමන්ට් එකේ යනවනේ. එහෙම දෙයක් වුණොත් නම් ඉතින් ගොඩක් දුරට ළමන අවුරුදු එක්සෑම් එකේ ගොඩක් කට්ටිය විභාගේ පාස් කරා. ඇයි හේතුව? ඇයි ඉතින් කට්ටිය නැහෙනේ. වෙබ් එකේ කට්ටිය නැතුණාම ඉතින් ඕක තමයි කරන්නේ. වෙබ් එකේ කට්ටිය නැතුණා එක පාර පාස් කරනවා. ඈ එක පාර පාස් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ පාර හිමින් ඉතරේ ආයෙ ඉතින් වෙබ් එකේ කට්ටිය උර තරන් ඉන්න තොර හිමින් ඉතරේ ගන්නවා. හරිද? ඒක තමයි සාමාන්‍යයෙන් කොරියන් එක්සෑම් වල වෙන්නේ. එහෙම නැතුව මේ මෙහෙ කෙනෙක් ජනාධිපති හරි කවුරු ගිහද කිව්ව කියලා එහෙම ගන්න ඉතින් ජොබ් තියෙන්න එපා. ඒක නිකන් තාත්වික දෙයක් නෙමෙයි.
තාත්තික හිතන්න එපා, අපි මේ ප්‍රායෝගික වෙන්න එපා. කම්පැනියට කම්පැනිය පඩි දෙන්න ගන්න, සජන්ින්ට පඩි දෙන්න, සජන්ින් පඩි දෙන්න නැතු රජයෙන් පඩි දෙන්නේ නැහැ නේ අපිට. එතන සජන්ින්ට පඩි ඔත්තර කිව්වත් දරන්නේ නැහැ නේ. සජන්ින්ට පඩි දෙන්නේ මේ සල්ලි නැත්තම්, එතන මිනිස්සේ අවශ්‍ය නැත්තම් ගන්නෙ නැහැ නේ. ඒ නිසා ඔයාලා තේරුම් ගන්න, ඔය එක එක්කෙනා දාන පෝස්ට් වලට රැවටෙන්න එපා. ඔයාලගේ මේ පාර ඕඩක් දුරට පාස් කරන්නේ 5047යි. 5047න් එහා පාස් කරන්නේ මොකද? එයාලා වෙබ් එකේ දාලම තියෙන 5047න් පාස් කරන්නේ 110යි පළවෙනි කඩේම ලකුණ. ඒ කියන්නේ පළවෙනි වටේ ලකුණ 110යි. ඊට පස්සේ වෙන දෙයක්, දැන් කට්ටියගෙන ස්කිල් ටෙස්ට් එක නැහැ කියලා අර ගිහලා බලන විදේශ සේවයේ සයිට් එකේ තියෙනවා ස්කිල් ටෙස්ට් එකක් තියෙනවා කියලා. එතකොට ස්කිල් ටෙස්ට් එකක් කොමන හෝ විදියකට තියෙන්න පුළුවන්. අනුශේෂ්ඨ තුනක් එකනේ තේරුවේ. අනිවාර්යෙන් ටික් කරන්න කිව්ව අනුශේෂ්ඨ තුනට අදාළව ස්කිල් ටෙස්ට් එක නැත්තත් ඒකේ ටෙස්ට් එකක් තියෙයි. එතකොට ඒකෙන් තමයි තෝරන්නේ. ඒකෙන් තමයි ලකුණු වැඩි වැඩි ලකුණු අරගෙන ඉවරලා ඒ වැඩි ලකුණු ටික ආකාර මේ අනුපිළිවෙලට හදලා ඉවරලා අන්තිම එකේනට 5047 වෙනිය තමයි අඩුම ලකුණ. අවම ලකුණ. එහෙම තමයි තේරෙන්නේ. සාමාන්‍ය ක්‍රමය කොරියන් ක්‍රමය ඕකයි. එහෙම නැතුව මේ අර කවුරුවත් කිව්ව පමණින් ආ මෙයයි ගන්න මෙයයි ගන්න ඒවට ඒ මිනිස්සු නැවෙන්නේ. ඒක බොරු කතාවක්. ඒක නිසා ඔයාලා තේරුම් ගන්න මේ ඕවා කල්පනා කරගෙන ඉඳලා එක එකේ පෝස්ට් දාවි අරක කරයි මේක කරයි. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් views ගන්න, එහෙම නැත්නම් class වලට කට්ටිය ගෙන්න ගන්න. එහෙම නේද? 10,000 ගන්න වැගොත් ඉතින් තව කට්ටිය class යනවා. ඇයි? මොකද? ඇයි මේ පාර යන්න පුළුවන් chance එක වැඩි නේ. ඒතකොට ගොඩක් කට්ටිය class යනවා. class නොවන කට්ටියත් තමයි ලියලා බලන් ඉන්න කට්ටියත් class යනවා. මොකද අහනික මොනව හරි කරගත්තොත් යන්න පුළුවන්. 10,000 ගන්නවනේ. අන්න එහෙම කියලා ඒවත් ඉතින් අර පබ්ලිසිටි තමයි ඉතින් බලන්න. ඉතින් ඔයාලා මේ තේරුම් ගන්න ඉතින් මේ කවුද ඇත්ත කියන්නේ බොරු කියන්නේ කියලා. එතකොට මෙහෙමයි, ඕක අර මං කිව්ව පැත්තෙන් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් කියන්නේ මම කියන්නේ අර මෙහෙට ආපු නිසා අර 10,000ක් විතර අඩුවක් තියෙන නිසා ශ්‍රී ලංකික ශ්‍රමිකයෝ සමහර විට ඒක ලංකාවේ විතරක් පොතු කියන්නේ අනිත් රටවල්වල තේලීර ගිහිල්ලා අනිත් පාකිස්තාන් නේපාල් ඔක්කොගේම ඉඳපු ප්‍රමාණයට ගොඩාක් අඩුයි දැන් ඉන්නේ. මොකද හේතුව කොරෝනා වලට ගොඩක් කට්ටිය බය වෙලා ලංකාවට ඇවිල්ලා. එතකොට නැත්තම් එයා තමුන්ගේ රටට ගිහිල්ලා. එතකොට ඒක ලංකාවට විතරක් පොදු දෙයක් නෙවෙයි, හැම රටටම පොදුයි. හැම රටේම මිනිස්සු බය වෙලා ඒ කට්ටිය රටවල් වලට ගියා. කොරෝනාවට බය වෙලා. ඒක නිසා ඒක අපේ රට විතරක් බලපාන එකක් නෙවෙයි, ලංකාව හැම රටටම බලපානවා. ඒක රටවල් 16ට මෙහෙම වෙනවා, කෝට් එක වැඩි වෙනවා. අපේ ලංකාවේ විතරක් නෙවෙයි. ඒක නිසා එහෙම තමයි ඒ ගැන කියන්න තියෙන්නේ ඔයාලට. එහෙමනම් අද පාඩමට යමු.461번 문제입니다. 실례지만 직업이 뭐예요? 저는 자동차 공장에서 자동차를 만드는 일을 해요. 다시 들으십시오. 실례지만 직업이 뭐예요? 저는 자동차 공장에서 자동차를 만드는 일을 해요. 461 ප්‍රශ්නේ, 461 ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද කියලා බලමු. 461 ප්‍රශ්නේ තියෙන්නේ අපි රූප බලාගෙන අපි යන්න ඕන දෙබසට මේ රූපේ මොකද්ද කියලා හොයාගන්න. දෙබසෙන් තමයි මේ රූප හතරේ මොකද්ද උත්තරේ කියලා හොයාගන්න ඕන. දෙබසට ගියාට පස්සේ සිල්ලේජිමන්, සිල්ලේජිමන් චිගබි මොයේයෝ, එක්ස්කියුස් මී සමා වෙන්න, එහෙම එක්ස්කියුස් මී කියලා කියන්න පුළුවන්. ඔකට සමා වෙන්න කියලා සිංහල වලින් දාන්න පුළුවන්. සමා වෙන්න චිගබි මොයේයෝ, ඔයාගේ රැකියාව කොමක්ද? චිගොබ් කියන්නේ රැකියාව, මොයේයෝ කුමක්ද නැත්තම් මොකක්ද, එක්ස්කියුස් මී ඔයාගේ රැකියාව මොකක්ද? එහෙම අහනවා. චොනන් චදොන්චා කොන්ජන් ඒසෝ චදොන්චාරල් මන්දන ඉරල හේයෝ. එයා කියනවා මම චදොන්චා, චදොන්චා කියන්නේ කාර්, කොන්ජන් ඒසෝ කාර් හදන කාර් වැඩපලක, චදොන්චා මන්දන ඒ කියන්නේ කාර් හදන වැඩය කරනවා. එතකොට වාහන වැඩපලක කාර් හදන වැඩේ කරනවා කියලා තමයි උත්තර දෙන්නේ. එතකොට 461 සිල්ලේජිමන් චිගොබි මොයේයෝ, එක්ස්කියුස් මී ඔයාගේ රැකියාව කුමක්ද? ඒ ගැන උත්තර දෙනවා චොනන් චදොන්චා කොන්ජන් ඒසෝ චදොන්චාරල් මන්දරන් ඉරල් හේයෝ.
මම වාහන වැඩපළක වාහන හදන වැඩේ කරමින් ඉන්නවා. ඒක තමයි කියන්නේ. ඔයතර වාහනේ කිව්වේ කාර් එක තමයි. එතකොට චතුංජා කියන කාර් එකට. එතකොට කාර් හදන වැඩේ කරමින් ඉන්නවා කියලා කියනවා එයා. හා කරනවා. කරනවා කරමින් ඉන්නෝනේ කරනවා කියලා කියනවා. එතකොට 408 එකේ ඒ වගේ උත්තරයක් තියෙන්න ඕන පින්තූර වලින් පිළිඹු වෙන්න ඕන ඒ වගේ උත්තරයක්. එහෙනම් ඒ වගේ උත්තරයක් ඇත්තටම පිළිඹු වෙනවා 3 වෙනි එකේ වාහනයක් හදන තැනක් පෙන්නනවා. වාහනයක් අල්ලගෙන ඉන්නවා මේ පිරිමි කෙනෙක්. එතකොට ඒක තමයි උත්තරය. එතකොට චජොන්චා. චජොන්චා දැනගත්තනම් කාර්ය කියන එක දැනගත්තනම් අපිට පුළුවන් වාහනය කියන එක දැනගත්තනම් අපිට පුළුවන් මේ උත්තරය ගහන්න. ඔය කියපු දෙබස නිකන් චජොන්චා කියන එක හුණා නම් මේ උත්තරයට ගහන්න ඕන. මොකද මේ අනිත් ඒවාගේ තියෙන්නේ වෙන වෙන වැඩ. මේ මොකක් හරි ගයක් ඇතුලේ දෙයක් අස් කරන වගේ අනිත් එකේ මොන හරි ලෝලු වගේක් අනිත් එකේ තියෙන්නේ මොකක් හරි ගවය හරි මොන හරි ගව මඩුවක හරි මොකක් හරි පාම් මෙහික වැඩ කරන මොකක් හරි එකක් තමයි. ඒක නම් එච්චර පැහැදිලි නෑ, පේන්නේ නැහැ. ඒතකොට 460 එකේ හොඳට පේන වාහනයක් හදන එකක් තියෙනවා කියලා. ඒතකොට චදොන්චා මන්දන ඉර කියන්නේ වාහන හදන වැඩක් කරනවා. මෙන්න මෙයාලා 3 වෙනි එකේ. ඒතකොට 408 එකේ උත්තරය ඇවිල්ලා උත්තරය 3. 462번 문제입니다. 공장 안에 공기가 나빠요. 창문을 좀 열고 일을 하세요. 네, 알겠습니다. 다시 들으십시오. 공장 안에 공기가 나빠요. 창문을 좀 열고 일을 하세요. 네, 알겠습니다. 402 ප්‍රශ්නේ මේ රූප හතර අපි බලාගෙන යමු. දෙවසර දෙවසෙන් තමයි මේ උත්තරය මොකක්ද කියලා අල්ල ගන්න ඕන. දෙවසර ගියාට පස්සේ දෙවසේ තියෙනවා කොංජං අනේ කොංගිගා නප්පායෝ. මම කියනවා කොංජං අනේ කියන්නේ කම්පැනි ඇතුලේ, අනේ කියන්නේ ඇතුලේ, කොංගිගා කියන්නේ කොංගි කියන්නේ වාතාශ්‍රය වාතය, නප්පායෝ කියන්නේ වාතය නිකන් දූෂණය වේලා වගේ එහෙම දෙයක් කියන්නේ. ඒතර වාතය දූෂණය වේලා කොංජං අනේ කොංගිගා නප්පායෝ කම්පැනි ඇතුලේ තියෙන වාතාශ්‍රය දූෂණය වේලා. සමහරට මේක මෙතන මේ තියෙන කම්පැනිය මොන හරි කෙමිකල් තියෙන කම්පැනියක් වෙන්න තියෙයි. ඒ වගේ කම්පැනි වල තමයි ඔය වගේ වාතාශ්‍රය දූෂණය වෙන්නේ. ඒ කියන්නේ හුස්ම ගන්නත් බැරි තරමට ගඳ ගන්න කම්පැනි තියෙනවා. ඒවයි තියෙන්නේ කෙමිකල්. එතකොට ඒ වගේ එකක් වෙන්න පුළුවන් මේක. එතකොට කොංජං අනේ කොංගි ගන්න අපායෝ වැඩපළ නැත්තම් කම්පැනි ඇතුලේ තියෙන වාතය දූෂණය වෙලා චන්මුනල් චොම් යොල්ගෝ ඉසල් ඉරල් හේයෝ ඉරල් හසයෝ. මම කියනවා චන්මුනල් කියන්නේ ජනේලය, චොම් පොඩ්ඩක් යොල්ගෝ ඉරල් හසයෝ ඇරලා පොඩ්ඩක් වැඩ කරන්න, ජනේලය පොඩ්ඩක් ඇරගෙන වැඩ කරන්න එහෙම කියලා කියනවා. ඊට පස්සේ අනෙක් කෙනෙක් කියනවා නේ අල්ගේ සමිදා ඔව් තේරුණා කියලා කියනවා. එතකොට ඒ හා සම්බන්ධව අපිට මේ උත්තර හතර එකක් බැලුවට පස්සේ එකක් තෝරගන්න පුළුවන් වෙන්න ඕන. 402 අපි උත්තර හතර බලන්නේ. පින්තූර හතර බලන්න ගියාම පළවෙනි එකේ බලන්න, පළවෙනි එකේ ජනේලයක් පේන්න තියෙනවා. පිරිමි කෙනෙක් කියලා ගෑනු කෙනාට මොනව හරි කියනවා. අර උඩ තියෙනවා නිකන් දුම වගේ එකක්. එන්නේ ඒක වෙන්නේ නැති ඔය කියන මොනව හරි මේ මනුස්සයෝ සිගරට් එකක් බිහිලා දන්නෙත් නැහැ. එහෙමත් දන්නෙත් නැහැ. එහෙම නැත්තම් මොකක් හරි දුමක් වගේ තියෙනවා මේ පින්තූරේ පේනවා. මේ උඩින් අරහෙන් මෙහෙන්. එතකොට මේ අනිත් යටත් තියෙනවා, මේසෙගාවත් තියෙනවා මොනව හරි. එතකොට කොංගිගා නප්පායෝ කියන්නේ මෙන්න මේ දුම නිසා වෙන්න පුළුවන් මේ කෙනා. එතකොට මේ ගෑනු කෙනාට කියන ඉස්සරහා ජනේලෙකුත් පේන්න තියෙනවා. අන්න ඒකයි කියන තියෙන්නේ. එතකොට ඉස්සරහා ජනේලයක් පේන්න තියෙන නිසා චන්මුන් කියන්නේ ජනේලයට. එතකොට චන්මුන් කියන එක දැනගත්තා නම් මෙතන මේ පින්තූර වලින් ජනේලයක් පේන්න තියෙන්නේ පළවෙනි පින්තූරේ විතරයි. එතකොට චන්මුන් කියන වචනේ දන්නවා නම් ඒත් මේ උත්තරේ හොයාගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. එතකොට කොංගි කියන එක පේන්නේ නැහැ. කොංගි කියන්නේ වාතාශ්‍රය. ඒක පේන්නේ නැති දැන. ඒ වුණාට මේකේ මේ පින්තූරේ එක එක තැන්වල බිබුල් බිබුල් වගේ තියෙනවා. ඒ වාතාශ්‍රය වෙන්න ඕන මෙයාලා පෙන්නන්නේ. ඒ මොනවාද ඒ සංඥාවක් දෙනවා. ප්‍රශ්නයක් හොයාගෙන උත්තරයක් හොයාගෙන සංඥාවක් සාමාන්‍ය පින්තූර වල තියෙනවා. එතකොට මේ පිරිමි කෙනා ඇවිල්ලා කියනවා මේ වාතාශ්‍රය මේකේ හොඳ නැහැ, මේ මේ ඉන්න කම්පැනි දැන් මේ ජනේලේ අරලා තියන්න කියලා. එතකොට චන්මුන් කියන එකෙන් අපිට ගහන්න පුළුවන්. එහෙනම් උත්තරය ඇවිල්ලා උත්තරේ එක වෙන්න ඕන. දෙකේ තියෙන දොරක් ඇරලා දෙනවා. එතකොට දොරට කියන්නේ චන්මුන්නේ මූන්. මූන් යොරෝචුසේ. එතකොට මේ තුනේ තියෙන මොකද්ද? මේ බෑග් එකක් අරන් යනවා.
බරට උස්සගෙන යනවා මෙයා මොනවා හරි කියනවා. ඊට පස්සේ හතරේ තියෙන්නේ මෙයා එක් මොහොත කට අරගෙන ඩ්‍රයිවිං කරනවා වේගෙන් යනවා කියලා මේ මොනවා හරි වේගෙන් යනවා මොකක් හරි එකක් තමයි මේ තියෙන්නේ. එතකොට 462 උත්තරය ඇවිල්ලා උත්තරය ආවේ උත්තරේ එකේ තමයි උත්තරය ආවේ. ඔක චන් මුන් දැනගත්තත් මං කිව්වා ගහන්න පුළුවන් කියලා 462 උත්තරය 1. 463번 문제입니다. 실례지만 무슨 일을 하세요? 요리사예요. 주방에서 음식 만드는 일을 해요. 다시 들으십시오. 실례지만 무슨 일을 하세요? 요리사예요. 주방에서 음식 만드는 일을 해요. 463 463 ප්‍රශ්නයේ අපි රූප බලාගෙන අපි යමු දෙබසර දෙබසේ ගියාට පස්සේ තමයි අපිට රූපේ මොකක් හරි රූප හතරෙන් එකක් ඔකට උත්තර විදිහට තෝරගන්න පුළුවන්. දෙබසර ගියාට පස්සේ මේකේ තියෙනවා සිල්ලේජිමන් එක්ස්කියුස් මී මුසන් නිරහසයෝ මොන වැඩද කරන්නේ අනිත් එකේ කියනවා යොරිසායයෝ කෝකියෙක් චුබංගේසෝ අම්ෂිකල් මන්දන නිරහයෝ. චුබං කියන්නේ පුස්සිය, අම්ෂිකල් මන්දන නිරහයෝ කියලා කියන්නේ කෑම හදන වැඩේ ජොබ් එක කරනවා. එතකොට මේහා අදාළව රූපයක් තියෙනවනේ. රූපේ මොකද්ද කියලා බලන්න අපි යන් රූපවලට. ප්‍රශ්නේ 463 රූපවලට ගියාට පස්සේ රූපවල තියෙනවා පළවෙනි එකේ තියෙනවා මොකක් හරි ඇඳුම් කඩේක වැඩ කරනවා. දෙකේ තියෙනවා කෑම කනවා සිත්තමක. තුනේ තියෙනවා ඇඳුම් මහනවා. හතරේ තියෙනවන්න යොරිසා. යොරිසා කියන්නේ කෝකියෙක්. කෝකියට තොප්පියක් දාගෙන ඉන්නවා. එතකොට මෙයා මොනවා හරි වෙනවා. එතකොට කෝ කියර කියන්නේ යොරිසා. යොරිසා කියන වචනේ දැනගත්තත් ඔයාට මේ උත්තරේ ගහන්න තිබුණා. එතකොට මේ කුස්සියක වැඩ කරමින් ඉන්නවා. එහෙනම් 463 උත්තරය ඇවිල්ලා උත්තරය 4. 464번 문제입니다. "저는 지금 도로 공사를 하고 있습니다. 다시 들으십시오. 저는 지금 도로 공사를 하고 있습니다. 464 ප්‍රශ්නේ රූපය රූප හතර බලන්න අපි යමු දෙපසර දෙපසෙන් තමයි මොකද්ද රූපය කියලා තෝරගන්න ඕන. එතකොට 464 දෙපසර ගියාම චොනන් චිකම් තොරෝ කොන්සාහනන් කොන්සාරල් හගෝ ඉස්සම්නිදා. මෙයා කියනවා චොනන් කියන්නේ මම, චිකම් කියන්නේ දැන්, තොරෝ කියන්නේ පාර, කොන්සාරල් හගෝ ඉස්සම්නිදා කියන්නේ අලුත් වැඩියා නැත්තම් ඉදිකිරීම්. කොන්සා හදා කියන්නේ ඉදිකිරීම් කරනවට ඉදිකිරීම් කරමින් ඉන්නවලු. එතකොට චොනන් චිකම් තොරෝ කොන්සාරල් හගෝ ඉස්සම්නිදා කියන්නේ මම දැන් පාරේ ඉදිකිරීමක් කරමින් ඉන්නවා, නැත්තම් ඒ වගේ දේවල් ඉදි කරමින් ඉන්නවා. ඒතර 464ට අනුව මේ කිව්ව දෙපසට අනුව අපිට රූපයක් හොයාගන්න පුළුවන් වෙන්න ඕන. රූපෙට ගියාම 464 රූපය රූප හතර බැලුවාට පස්සේ පළවෙනි රූපය බලන්න මේ පෝක්ලේන් එකක් තියෙනවා, එස්කැවේටර් එකක්. ඒතර එස්කැවේටර් එකේ මොකද්ද කරන්නේ? මෙයා මොනවා හරි පාරේ හරි මොකෝ හරි කොන්සාරල් එකක් කරගෙන ඉන්නවා. ඉදිකිරීම මොකක් හරි කර කර ඉන්නවා. එතකොට 464 උත්තරය ඇවිල්ලා උත්තරේ එක වෙන්න ඕන. දෙකේ තියෙන්නේ ඔෆිස් එක මොන හරි වැඩක් කරනවා. තුනේ තියෙන්නේ පොත් කියවනවා. හතරේ තියෙන්නේ චුක්කු ගහනවා, ඒ පාපන්දු ගහනවා. එතකොට කොන්සාරල් හග විශ්වම නිදා කියන එක තීරු චේස කොන්සා. එතකොට තොරෝ නම් පේන්නේ නැහැ. කොන්සා හදා කියන එක තිබුණා නම් මේ මෙතන තියෙන උත්තර වලින් ඉදිකිරීමක් කරනවා වගේ පේන්නේ මෙන්න මේ පළවෙනි රූපේ විතරයි. එතකොට 464 උත්තරේ එක විදිහට අපිට ගන්න තිබුණා. එතකොට 464 උත්තරය 1. 465번 문제입니다. 지금 사무실에서 일을 하고 있어요? 아니요. 커피를 마시면서 잠깐 쉬고 있어요. 다시 들으십시오.
지금 사무실에서 일을 하고 있어요? 아니요. 커피를 마시면서 잠깐 쉬고 있어요. හාරසියට පහේ ප්‍රශ්නය හාරසියට පහේ ප්‍රශ්නේ අපි රූප බලාගෙන යමු දෙපසර දෙපසින් තමයි රූපය අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඒතර හාරසියට පහේ ප්‍රශ්නේ මේ කීමේ පළවෙනි කෙරේ කියනවා චිකම් සමුසිරේසෝ ඉර ඉර හගු ඉස්සෝය. දැන් සමුසිල් කියන්නේ කාර්යාලයේ ඉඳන් ඊරල් හගු ඉස්සෝය වැඩ කරමින් ඉන්නවද? එහෙම අහනවා. දැන් කාර්යාලයේ ඉඳන් වැඩ කරමින් ඉන්නවද? දැන් කාර්යාලයේ වැඩ කරමින් ඉන්නවද? එහෙම අහනවා. ඊට පස්සේ කියනවා ආනියෝ නැහැ කොපිරල් මසිමියන්සෝ චම්කන් සීගෝ ඉස්සෝය. නැහැ කොපි එකක් බොමින්. එතකොට මසිමියන්සෝ කියන්නේ කොපි එකක් බොමින් චම්කන් සීගෝ ඉස්සෝය පොඩ්ඩක් විවේක ගනිමින් ඉන්නවා. චුට්ටක් විවේක ගනිමින් ඉන්නවා කියලා එයා උත්තර දෙනවා. එතකොට බලන්න උත්තර හතරේ රූප හතරේ මොනවද තියෙන කියලා උත්තර වලදී රූප හතරේ අපිට ගැලපෙන එකක් තියෙද කියලා. පළවෙනි එකේ එක්කෙනා කම්පියුටරයක් අත තියාගෙන මොකක් හරි කරමින් ඉන්නවා. දෙකේ එක්කෙනා බලන්න අන්න මෙයා ජීවිතේ ඉන්නවා කියලා තේරෙනවා. අන්න ඒකෙන් මෙයා කොපි එකක් බොනවා. කොෆි එකක් බොනවා. එතකොට මේ මොන හරි කොපි හරි තේ හරි මොන හරි එකක් බොනවා කියලා පේනවා. ඒක රස්නේ දෙයක්. එතකොට මේ කොපි කියලා හිතමු අපි. මෙයා වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා ඉන්නවා නම් මෙයා සීගෝ ඉන්නේ. එතකොට විවේක ගනිමින් ඉන්නේ. සීගෝ ඉන්නවා කියලා කියන්නේ විවේක ගන්නවට සී හදා. එතකොට විවේක ගන්නවට ඒ කියන්නේ බලන්න මේ සරිගමත් උඩින් යනවා. සින්දුවක් අහහා විවේක ගනිමින් කෝපි එකක් බොමින් ඉන්නවා. එහෙනම් අපේ දෙපසට අනුව මෙයා තමයි කෙනා. එතකොට 400 පැය උත්තරේ දෙක වෙන්න ඕන. තුනේ මෙයා චමල් චම්නිදා නින්දක් නිදා ගනිමින් ඉන්නවා. හතරේ මොකද්ද කරන්නේ? හතරෙත් මං හිතන්නේ සිත්තමකට කියලා කෑම කන්න ලෑස්ති වෙනවා. නැත්නම් කෑම කකා ඉන්න වගේ රූපයක් තමයි තියෙන්නේ. එතකොට ඒ රූප තුනම මේකට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන රූපේ තියෙන්නේ දෙකේ කොපි එක මතක තියාගත්තා. පුළුවන් නැත්නම් ස්වීගෝ ඉස්සම් නිදා. ස්වීගෝ ඉස්සම් නිදා කියන එක හරි විදිහට බැලුවොත් මෙයා ස්වීගෝ ඉන්න මෙයා විතරයි. අනිත් කට්ටිය වැඩ කරනවා. අනිත් ඒවා නිදා ගන්නවා. එයා ස්වීද නෙවෙයි නිදා ගන්නවා. චමල් චම්නිදා. එතකොට උත්තරේ බැලුවට පස්සේ උත්තරේ එන්නේ 405 උත්තරය 2. 466번 문제입니다. 공구를 수리할 때 제일 먼저 무엇을 해야 해요? 수리를 시작하기 전에 먼저 플러그를 뽑아서 전원을 차단해야 돼요. 다시 들으십시오. 공구를 수리할 때 제일 먼저 무엇을 해야 해요? 수리를 시작하기 전에 먼저 플러그를 뽑아서 전원을 차단해야 돼요. 406 ප්‍රශ්නය 406 ප්‍රශ්නේ අපි රූප ටික බලාගෙන දෙපසට යන් දෙපසින් තමයි මේකේ උත්තරය අල්ල ගන්න ඕන. 406 තියෙන්නේ කොංගුරල් සුරි හල්තේ චේල් මොන්ජෝ මොසල් හයෝ. කොංගු කියන්නේ උතර උපකරණ නිකන් විදුලි උපකරණ කොංගු කියලා කියන්න පුළුවන්. සුරි හල්තේ කියන්නේ අලුත්තරියා ගන්නකොට චේල් මොන්ජෝ ඉස්සෙල්ලාම මොසල් හයෝ. මොකද්ද කළ යුත්තේ? අනිත් කෙනා උත්තර දෙනවා සුරිර සිජාක්කාගේ චොනේ අලුත්තරියා ආරම්භ කිරීමට පෙර මොන්ජෝ චේල් චොනේ මොන්ජෝ කලින්ම ප්ලොග්ගරල් පොබාසෝ ප්ලග් එක ගලවලා පොබාසෝ කියන්නේ ගලවලා චොන්වල චදන් හේ ආයෝ කරන්ට් එක විසන්දි කළ යුතුයි. එතකොට ඔය වගේ උත්තරයක් තියෙන්න ඕන ගිහිල්ලා රූපවල අපි රූපවල බලවම පළවෙනි රූපේ මොකක්ද තියෙන්නේ කියලා බලමු. 466 පළවෙනි රූපේ තියෙනවා මේකේ තියෙනවා පොහෝගු චක්්‍යොන් කියලා උඩ ලියලා තියෙනවා. මේ මොනවා හරි කෙමිකල් තියෙන කම්පැනියක්. මෙයා මේ දාන් ඉන්න මාස්ක් එක මේක හිතාන්න පුළුවන්. එතකොට මේ කෙමිකල් අදින එකක්. එතකොට මේකේ කරන්ට් කතාවක් කියන්නේ නැහැ. දෙකේ බලමු මොකක්ද තියෙන්නේ කියලා. දෙකේ තියෙන රූපයේ දෙකේ තියෙන්නේ මොකක්ද කියලා බලමු. දෙකේ තියෙන්නේ බලන්න මෙයා ප්ලග් එක මේ අතේ තියන් ඉනවා. මේක උඩ තියෙනවා. මෙයා මේ ගැන හිතනවා. හිතන එක තමයි කොටුවේ තියෙන්නේ. මෙයා කියනවා මොන්ජෝ ප්‍රොග්‍රර් පොබායෝ.
ඉස්සෙල්ලම ප්ලග් එක ගලවන්න. එහෙම එකක් තමයි මෙයා හිත හිත ඒක කරන්නේ. ඒතර උත්තරේ දෙක තමයි වෙන්න ඕන හරිනම්. ඒතර මේ තියෙන අර කොංගු එක මේ උපකරණය මේ තියෙන ප්ලග් එක අතේ තියෙනවා. ඒතර මෙයා ප්ලග් එක ගලවගෙන ඉන්නවා. එහෙනම් උත්තරේ ඇවිල්ලා උත්තරය දෙක වෙන්න ඕන. මෙතන බලන්න ප්ලග් අතන තියෙන ප්ලග් කියන්නේ ප්ලග් එක. අන්න ඒක මතක තියාගත්තා නම් මේ උත්තරේ ගහලා දාන්න තිබුණා. හරි ලේසි. ඒතර තුනේ තියෙන මොකද්ද බලමු. ඉන්හාසෝ මුංජිල්. ඉන්හාසෝ මුංජිල් කියන්නේ වහා ගිනියවලසුණු ද්‍රව්‍ය. එතන මේ ටැංකියේ තියෙන්නේ මේ තියෙන බැරල් එකේ තියෙන්නේ ඔයිල්. ඔයිල් කියන්නේ ගිනි ගන්න ද්‍රව්‍ය. ඒක හිතේ ඉත තමයි මෙයා මේ වෙල්ඩින් කරන්නේ. මොකද වෙල්ඩින් කරනකොට ගින්දර මේ නිසා ගිනි ගැනීමට හැකියාව තියෙනවා. මේවා වගේ ළඟ තිබුණා. ඉන්හාසෝ මුංජිල් ළඟ තියාගන්නේ වෙල්ඩින් කරනකොට. ඒක තමයි මේකෙන් කියවන්නේ මේ පින්තූරෙන්. තව ප්‍රශ්නයක් නිර්මාණය කරත් ඒ වගේම තමයි අහන්නේ ප්‍රශ්න වලට. ඊට පස්සේ හතරේ තියෙන බලන්න මේ හතරේ තියෙන එක්කෙනා මොකද්ද චොන්වන් චදන් කියන එක මේ උඩින්ම ගහලා තියෙන අනිත් ඒවා නැච්චරම පේන්නේ නැහැ වචන මොනවද කියලා. ඒ කියන්නේ චොන්වන් චදන් කියලා කියන්නේ කරන්ට් එක විසන්ධි කරනවා. ඒතකොට මෙයා කරන්ට් එක විසන්ධි කරනවා මෙයා ඉඳගෙන. ඒතකොට මේ විසන්ධි කරනවා මේතන ප්ලග් එක ගලවනවා ප්ලොග් එක පොබාසෝ. ඒතකොට ප්ලග් එක ගලවලා මෙයා කරන්ට් එක විසන්ධි කරනවා. චොන්වන් චදන් කියන්නේ මේ වැඩේට. ඒතකොට මේකේ අර යට තියෙන එක චොන්නන් චදන් වලට යටින් තියෙන මොකද්ද චගෝබි කර්නල් හුවේනන් වැඩ අවසන් කරාට පස්සේ කර්නන් හුවේනන් වැඩ අවසන් කරාට පස්සේ පන්තසි කියන්නේ අනිවාර්යයෙන්ම පුරල් කසය ලයිට් නිවන්න. ඒක තමයි එහෙනම් මෙයා ගන්න මේ ලයිට් නිවන්න තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපේ උත්තරේට මේක නම් ගැලපෙන්නේ නැහැ. තු හතර වෙන එක හර්ෂයට ඒ උත්තරේ ඇවිල්ලා. එහෙනම් මේ ප්ලොග්ග ප්‍රොපාසෝ ඒක එතකොට ප්ලග් එක ගලවන රූපය. එතකොට හර්ෂයට ඒ උත්තරේ ඇවිල්ලා උත්තරය දෙක 467번 문제입니다. 저는 쇠를 자르는 일을 합니다. 쇠를 자를 때 불꽃이 일어나기 때문에 보안면을 쓰고 안전장갑도 낍니다. 다시 들으십시오. 저는 쇠를 자르는 일을 합니다. 쇠를 자를 때 불꽃이 일어나기 때문에 보안면을 쓰고 안전장갑도 낍니다. පස්සයට ආදී අපි රූප ටික බලාගෙන දෙපසට යන. දෙපසට ගියාට පස්සේ දෙපසේ තියෙන රූපය හොයාගන්න ක්‍රමයක්. මේකේ තියෙනවා චොනන් සීරල් චරණන් ඉරල් හම්නිදා. මෙයා කියනවා මම යකඩ කපන. සී කියන්නේ යකඩ, චරණන් ඉරල් හම්නිදා කියන්නේ කපන වැඩේ කරනවා. ඊට පස්සේ කියනවා සීරල් චරල්තේ පුල්කොච්චි ඉරනාගී තෙමුනේ. ඒ කියන්නේ සී යකඩ කපන විට පුල්කොච්චි ගිනිමල් ඇති වෙන නිසා ඉරනාගී තෙමුනේ නිසා පෝවන්මෙම කියන්නේ ආරක්ෂිත මුහුණුවන්නේ. සර්ගෝ අන්කෙන්දෝ අන්ජන්ජංගබ්දු කිමිද ආරක්ෂිත ග්ලව්සුත් භාවිතා කරනවා නැත්නම් පළඳිනවා. ඒක තමයි කියලා තියෙන්නේ. එතකොට පෝවන් මෙනුත් තියෙනවනේ අන්ජන්ජංගබ්දු තියෙනවනේ උත්තරේ. අපි බලමු උත්තරේ වලට ගිහිලා 408 අතේ මොකක් හරි රූපයක් ඕකට සමානව හොයාගන්න පුළුවන්ද කියලා 408 අතේ බලමු. පළවෙනි එකේ නම් තියෙන්නේ මොකද්ද? පළවෙනි එකේ ග්‍රයින්ඩර් එකකින් මෙයා මේ බෝඩ් එක ග්‍රයින්ඩින් කරනවා මදිනවා. එතකොට දෙකේ තියෙන්නේ මේ ගිනි ගලකට මෙයා මොකක් හරි එකක් අල්ලනවා. ඒකත් නෙමෙයි උත්තරේ. පෝවන් මෙවන් මේකෙත් නැහැ. අන්ජොන් ජංගබුත් මේ දෙන්නටම නැහැ. පළවෙනි එක නටන්න නැහැ. දෙවෙනි එක නටන්න නැහැ. ඔන්න බලන්න තුනේ තියෙනවා පෝවන් මෙවන් එකක් තියෙනවා. පෝවන් මෙවන් කියන්නේ අර ගයිලින් කරනකොට ගන්න ආරක්ෂිත මුහුණු ආවන්නේ. බලන්න එයා ජංගබුත් දාගෙන ඉන්නවා වගේ පේනවා. එතකොට මේ මොකද්ද මේ කරන වැඩේ? මේ යකඩයක් කපන්නත් පුළුවන් වෙල්ඩින්. මේ වෙල්ඩින් එක තියෙනවා මොකද්ද? අර ඔක්සි ඇසිටිලින් එන ඔක්සිජන් එන වෙල්ඩින් එකෙන් මේ ගින්දර පත්තු කරලා පුළුවන් අපිට මේක කපන්න. ඒ වගේ වැඩක් තමයි මේ කරන්නේ. සීරල් චරල්තේත් මේ වගේ දෙයක් පාවිතා කරන්න පුළුවන්. එතකොට ගිනි බලුත් ඇති වෙනවා. එතකොට මෙයා මේ පොවන් මෙනු භාවිතා කරන. ඒ වගේම අන්ජොන් ජංගපුත් භාවිතා කරන. එහෙනම් 408 අතේ උත්තරය ඇවිල්ලා උත්තරේ තුන වෙන්න ඕන. හතරේ තියෙන්නේ මොකක් හරි බිම තියෙනවා. බිම තියලා පෑගිලා පුපුරනවා වගේ එකක් වෙනවා. මෙයා පිටියක් කරගහගෙන යනවා. ඒකට ගැලපෙන්නේ නැහැ. එතකොට 408 අතේ උත්තරය ඇවිල්ලා උත්තරය තුන. 468번 문제입니다. 실례지만 무슨 일을 하세요?
저는 공장에서 운동화를 만들어요. 다시 들으십시오. 실례지만 무슨 일을 하세요? 저는 공장에서 운동화를 만들어요. 하르시아타테 파스네 하르시아타테 파스네 아비 루퍼 발아게네 데바세레무 데바센 타베 루페 모카드게 호야 간노나 우트라 하타렌 에토코타 실레지만 실레지만 키야네 엑스큐즈 미 무슨 일을 하세요 모나 웨데이데 카란네 나탄 모나 잡 에카 도야 카란네 이르바세 메야 키에노와 조난 콘장 에소 운동 하르 만드로요 마마 웨다팔레카 크리다 사파투 하다나와 에토코타 실레지만 엑스큐즈 미 무슨 일을 하세요 모나 웨데이데 카란네 조난 콘장 에소 운동 하르 만드로요 키야네 마마 웨다팔레카 나탄 컴퍼니 에카 ක්‍රීඩා සපත්තු හදනවා මන්දරෝය කියන්නේ හදනවා එතකොට උන්දොන් හා කියන්නේ ක්‍රීඩා සපත්තු වලට එතකොට මේකට අදාළව රූපයක් තියෙනවනේ මේ 468 468 උත්තර ටිකට අපි යම් බලන්න උත්තර ටිකේ තියෙන මොකද්ද බලමු රූපය අපි ඒ ටිවිච දෙපසට අනුව අපි උත්තරයක් හොයාගන්න try කරමු ඒකේ තියෙන 468 මෙයා දුවනවා පළවෙනි රූපේ තියෙන දුවනවට කියන්නේ තල්දි හදා එතකොට මෙයා දුවනවා 468 නම් දුවනවා එතකොට ඒක වැරදි දෙකේ තියෙන බලන්න මොකද්ද කියලා මෙයා සපත්තු විකුණනවා. එතකොට මෙයා උන්දන් හා කගේ එකක් කරන කෙනෙක්. එතකොට මෙයා විකුණනවා. එතකොට දෙකේ උත්තරයත් වැරදි. ක්‍රීඩා සපත්තු තිබුණාට මෙයා විකුණන එක කරන්නේ. මෙයා හදන්නේ නැහැ. එතකොට 3ට ගියාම 3ේ බලන්න මැෂින් එකක් තියාගෙන මේකේනා උන්දන් හා එකක් තියාගෙන මහනවා. එතකොට ඇත්තටම උන්දන් හා මන්දරෝය කියන්නේ උන්දන් හා හදන්නේ හදනවා කියන්නේ මහන එක තමයි කරන්නේ ක්‍රීඩා සපත්තු මහනවා. එතකොට මහන එක තමයි හරි එක. එතකොට ක්‍රීඩා සපත්තු හදන්නේ මහලා. එතකොට උත්තරය ඇවිල්ලා උත්තරේ 3 වෙන්න ඕනේ. එතකොට 468 උත්තරය ඇවිල්ලා 3ට තමයි හරියන්නේ. එතකොට 4 තියෙන්නේ මෙයා ක්‍රීඩා කරනවා. ඒ කියන්නේ ක්‍රීඩා කරනවා කියන්නේ උන්දොන් හදා. උන්දොන් හදා කියලා තමයි ක්‍රීඩා කරනවට කියන්නේ. එතකොට 4 වෙනි එකත් වැරදි. ඒ ක්‍රීඩාවක් කරන එක කියන්නේ ක්‍රීඩා සපත්තු මහන එක කියන්නේ. එතකොට 468 උත්තරය ඇවිල්ලා උත්තරය වෙන්නේ උත්තරය 3.469번 문제입니다. 왕리홍 씨, 벽에 못을 박아야 하니까 망치 좀 가지고 와요. 네, 알겠습니다. 다시 들으십시오. 왕리홍 씨, 벽에 못을 박아야 하니까 망치 좀 가지고 와요. 네, 알겠습니다. 469 ප්‍රශ්නය 469 ප්‍රශ්නේ අපි ගිහිල්ලා බලමු අපි ෆොටෝස් ටික බලාගෙන නැත්නම් පින්තූර ටික බලාගෙන අපි යමු දෙවසර මේකෙන් තමයි අපි හරි පින්තූරය තෝරගන්න ඕන මේ දෙවසර අනුව. එතකොට 469 දෙවසර ගියාම වංග්‍රිහොන් ප්‍යෝගේ මොසල් පගයා හනිකා මෙයා කියනවා ප්‍යෝගේ කියන්නේ බිත්තියේ මොසල් කියන්නේ ඇන පගයා හනිකා කියන්නේ ගැසිය යුතු නිසා මංජ ජොම් කජිගෝ ආයෝ මංජි කියන්නේ මොකද්ද මිටිය චොම් කියන්නේ පොඩ්ඩක් කජිගෝ වායෝ රැගෙන එන්න කජිගෝ වායෝ කියන්නේ රැගෙන එන්න එතකොට මෙයාගේ වන්රිහොන්සි ප්‍යෝගේ මොසල් පගායානිකා වායහානිකා මොකද්ද බිත්තියේ ඇන ගැසිය යුතු නිසා මංජි චොම් කජිගෝ වායෝ මිටිය පොඩ්ඩක් රැගෙන එන්න නේ අල්ගෙසම් නිදා කියලා උත්තර දෙනවා ඔහු මට තේරුණා කියලා එතකොට මෙතන තියෙන 469 උත්තරවලට ගියාට පස්සේ උත්තරවල තියෙනවා විවිධ උපකරණ ටිකක් දීලා ඒ උපකරණ වලට අනුව
මෙතර කිව්වේ මොකද්ද මංජි කියලා. මංජි කියන්නේ මිටිය. මිටිය එහෙනම් ආය උත්තරේ තියෙනවා උත්තරේ 4. මේකේ තියෙනවා 6409 පළවෙනි එකේ තියෙන්නේ නිපෝ එකක් තියෙනවා. මේ නිපෝ කියන්නේ කටරඬුව. දෙකේ තියෙන්නේ ස්පැනෝ සපෙනෝ. සපෙනෝ කියන්නේ ස්පැනර් එක. මොංගි කියලා කියනවා. එතකොට සපෙනෝ. සපෙනෝ එකක් තියෙනවා ස්පැනර් එකක්. තුනේ තියෙනවා මොංගි කියලා කියන්නේ මේ ස්පැනර් එකක් තියෙන මෙතන සපෙනෝ එකක් තියෙන්නේ. එතකොට තුනේ තියෙනවා මොත්. එතකොට මේවා ඇන වලට තමයි වැටෙන්නේ. මොත් මොත් කියන්නේ ඇන වලට. එතකොට 409 උත්තරය ඇවිල්ලා උත්තරය ආවේ මංජි. මංජි කියන්නේ මිටිය. එහෙනම් උත්තරය 4. 470번 문제입니다. 저는 양계장에서 일하고 있습니다. 우리 양계장에는 닭이 5천 마리쯤 있습니다. 하루에 계란이 3천 개 정도 나옵니다. 다시 들으십시오. 저는 양계장에서 일하고 있습니다. 우리 양계장에는 닭이 5천 마리쯤 있습니다. 하루에 계란이 3천 개 정도 나옵니다. 470 ප්‍රශ්නෙත් අපි රූප හතර බලයන් අපි යමු දෙවසර දෙපසින් තමයි රූපය හොයා ගන්න ඕන මොකද්ද නිවැරදි රූපය කියලා. එතකොට 470 අපි යන්න ඕන දෙවසර. දෙවසර ගියාට පස්සේ චොනන් යාංගේ ජංගේසෝ ඉල්හගෝ ඉස්සම්නිදා මම කුකුළු පාම් මේක. යාංගේ ජංගේනේ කුකුළු පාම් මේක. මම කුකුළු පාම් මේක වැඩ කරමින් ඉන්නවලු. ඒකේ මුත්‍ර අල්ලගන්න පුළුවන් වෙන්න ඕන. අපි බලමු ගිහිල්ලා ඒකෙන් පුළුවන් ද කියලා. උරි යාගේ ජාගේනන් තගි තල්ගි. මේ තල්ගි කියලා කියවෙන්නේ මොකද හේතුව මේ ලයන්න ඉස්සරහ තියෙන කයන්න ගයන්න යනවා යන්නත් එක. ඒතකොට තල්ගි වෙනවා. තක් කියන එක තමයි තල්ගි වෙන්නේ. එතකොට තල්ගි කියලා තව වචනයක් තියෙනවා ස්ට්‍රොබෙරි වලට. ඒ තල්ගි නෙමෙයි මේ තියෙන්නේ මෙතන කුකුළුන්ට කියන තල්ගි. එතකොට ඇහෙන එක අපිට පේනනොත් මේ වචනේ අපිට හොයා ගන්න පුළුවන් මේ කුකුළ කියලා. නැත්නම් ඇහුනොත් තල්ගි කියලා ඔයාලා ස්ට්‍රොබෙරි කියලා හිතන්න එපා. ඒකයි කිව්වේ. එතකොට චොනන් යාංගේ ජංගේ සෝ ඉල්හගෝ ඉස්සම්නිදා මම කුකුළු පාම් එක වැඩ කරමින් ඉන්නවා. ඌරි යාංගේ ජංගේනන් තල්ගි ඕචොන් මරි ඉස්සම්නිදා අපේ කුකුළු පාම් එකේ කුකුලන් 5000ක් පමණ ඉන්නවා. හරුවේ කේරණි දවසට බිත්තර කේරන් කියන්නේ බිත්තර සම්චොන්ගේ චොන්දු නවම්නිදා 3000ක් පමණ එළියට එනවලු. එතකොට මේ පින්තූරයට අනුව මේ පින්තූර බලන්න පින්තූර හතරට යාගේ 470 ගියාට පස්සේ පින්තූර හතරේ පළවෙනි එකෙන් බලන්න කුකුල්ල වගේක් තමයි රැග්වල ඉන්නේ. එතකොට එයා කිව්වේ කුකුල්ලු ගැන. කුකුල්ලු තකි තල්ගි නැත්තම් තල්ගි කියලා කියවෙන එක යාංගේ ජං කියන එක මතක තියාගන්න. කුකුළු පාම් එක කියලා. එතකොට යාංගේ ජං කියන්නේ කුකුළු පාම් එක. එහෙනම් කුකුළු දැක්කාම මතක වේවට යාංගේ ජං මේක කියලා. එතකොට 470 උත්තරය ඇවිල්ලා උත්තරේ එක. දෙකේ තියෙන්නේ නොංයක්. මේ බෙහෙත් ගහනවා. මේ මේ මේක බෙලක් තියෙන්නේ. එතකොට පාත කියන කුඹුරට නැත්තම් නොංජං කියලා කියන කුඹුරට මේ නොංයක් ඉහිනවා. මම හිතන්නේ බෙහෙත් ගහනවා. තුනේ තියෙන්නේ මේ තියෙන්නේ හරක් පාම් එකක්. මෙතන සෝ ඉන්නේ හරක්කු ඉන්නේ. මෙතන සෝ කියලා කිව්වනම් ඒක උත්තරේ ඒක. හතරේ තියෙන්නේ නක්ෂි. ඒක නැත්තම් මාළු අල්ලනවා. බෝට්ටු තියෙනවා. පේ තියෙනවා. එතකොට ඒ වගේ තැනක් ඒ තියෙන්නේ. එතකොට 470 උත්තරය ඇවිල්ලා උත්තරේ කොහොමද එන්නේ? උත්තරේ එන්නේ යාංගේ ජං. යාංගේ ජං තිබුණා නම් හොයා ගන්න පුළුවන්. නැත්තම් තක් තල්ගි. තල්ගි කියලා තමයි ඇහුනේ. තක් කියලා ඇහුන්නේ. තල්ගි කියන එක ගියා නම් ඒක කුකුල කියලා දන්නව නම් ඔයාට එතනින් උත්තරය අල්ලගන්න දුර ලේසියෙන්. එතකොට 470 උත්තරය ඇවිල්ලා උත්තරය 1. 471번 문제입니다. 우리 아버지는 소방수입니다. 불이 나면 언제든지 달려가십니다. 지난번 산에서 큰 불이 났을 때 아버지는 하루 종일 불을 끄셨습니다.
다시 들으십시오. 우리 아버지는 소방수입니다. 불이 나면 언제든지 달려가십니다. 지난번 산에서 큰 불이 났을 때 아버지는 하루 종일 불을 끄셨습니다. හාරසියත්තේගේ ප්‍රශ්නය හාරසියත්තේගේ ප්‍රශ්නේ අපි රූප ටික බලාගෙන යන්න ඕන දෙබසට දෙබසෙන් තමයි උත්තරයක් අල්ල ගන්න ඕන හාරසියත්තේගේ තියෙන ඌරිය අබෝජිදයන් සොබන් සෝවිම්නිදා අපේ තාත්තා ගිනිනිවර බටේක පුරි නාමයන් ඔන්ද ජංජි තල්ලෝ කප්සිදා තල්ලෝ කසිබ්ින්දා මෙයා කියනවා ගින්දරක් ඇති වුණොත් ඕනම තැන වෙලාවක ඕනම තැනකට තල්ලෝ කසිබ්ින්දා දුවගෙන යනවා චිනන් බොනේ සනේසෝ කන්පුරි නසල්තේ ජියපාර කන්දක ලොකු ගින්දරක් ඇති වුණාට පස්සේ අබුජිනන් හරු චොංගිල් පුරල් කසස්සම්නිදා තාත්තා ගිහිල්ලා දවස පුරාම ගින්දර හේ නිවවලු ඒ කන්දේ. එතකොට එහෙම කතාවක් තමයි කියන්නේ. එතකොට ඒ කතාවට නෝ 401 බලන්න උත්තරේ එන්න ඕන මොකද්ද කියලා බලමු අපි ගිහිල්ලා. බලන 401 රූප බැලුවාම පළවෙනි එකේම ඉන්නවා සොබන්සු කියන කෙනා. ඒ කියන්නේ ගිනි නිවන බටය. සොබන්සු කියන ගිනි නිවන බටයට මේ දිරි පිටපස්සේ එයාගේ වාහනේ. ඒතර මෙයා වතුර බටයක් අරගෙන ඇවිල්ලා ගින්දර ලිවන්න ලැස්ති වෙන්නේ. ඒතර සොබන්සු කියන එක දන්නා නම් මේ උත්තරේට ගහන්න පුළුවන්. සොබන්සු කියන්නේ ගිනි නිවන බටය. දෙකේ තියෙන්නේ ඊසා. ඊසා කෙනෙක් ડોක්ටර් කෙනෙක් ඉන්නවා. චීග්වා ඊසා. මේ කියන්නේ දත් දොස්තර කෙනෙක් මේ ඉන්නේ. මේ දත්නේ කට ඇරලානේ බලන්නේ. මේ දත් දොස්තරගේ තමයි උඩ තියෙන ලයිට් සෙට් එක තියෙන්නේ. ඒතර එයා තමයි උත්තරේ දෙකේ ඉන්නේ. එයා එහෙම කෙනෙක්. ඊළඟට ඉන්නේ කොන්චල්සෝ. කොන්චල් ගවන් ඉන්නේ. කොන්චල් ගවන් කියන්නේ පොලිස් නිලධාරියෙක්. හතරේ නම් කම්පැනි එක මැෂින් ක්‍රියා කරන කෙනෙක්. ඒ කියන්නේ කන්රෝජා කෙනෙක් තමයි ඉන්නේ. එතකොට කාර්මිකයෙක් වැඩ කරන කෙනෙක්. එතකොට පෙස් මැෂින් නෑ මොකක් හරි තමයි මේ තියෙන්නේ. මේ තියෙන විදිහට නම් පෙස් මැෂින් එකක් වගේ තමයි පේන්නේ. එතකොට 401 උත්තරය ඇවිල්ලා උත්තරය එන්නේ උත්තරය දෙක සොබන්සු. සොබන්සු කියන්නේ ගිනි නිවන බටය. ඕකෙන් අල්ලන්න තිබුණා ෂෝක් එකට ඒක. 401 උත්තරය ඇවිල්ලා උත්තරය ඒක.472번 문제입니다. 저는 경찰관이에요. 사람들에게 도움을 주는 일이 아주 즐겁습니다. 다시 들으십시오. 저는 경찰관이에요. 사람들에게 도움을 주는 일이 아주 즐겁습니다. 472 රූප බලාගෙන අපි යමු දෙවසර දෙපසින් තමයි රූප හතර එකක් තෝරගන්න ඕන. මේකේ තියෙන්නේ චොනන් කොන්චල් ගවන්නේ මිනිදා මම පොලිස් නිලධාරියෙක්. චොනන් කොන්චල් ගවන්නේ මිනිදා මම පොලිස් නිලධාරියෙක්. සරම්දරේගේ මිනිසුන්ට තෝමල් චුනන් ඉරි ආජු චල්ගොප්සම් නිදා කියලා කියනවා. මෙයා කියනවා මිනිසුන්ට උදව් කරන එක. මිනිසුන්ට උදව් කරන එක තෝමල් චුනන් කියන්නේ උදව් දෙන එක. උදව් දෙන එක ඉරි කියන්නේ දෙන එක. ආජු චල්ගප්සම් නිදා කියන්නේ ගොඩක් විනෝද ජනකයි කියලා තමයි එයා කියන්නේ. එතකොට එයා ලොකු පෘප්තියක් ලබනවා එයාගේ ජොබ් එක නිසා. මිනිසුන් තව උදව් කරනවා, උදව් දෙනවා. ඒක එයාට චල්ගොප්සම් නිදා. චල්ගොප්සම් නිදා කියන්නේ ගොඩක් විනෝද ජනකයි. අජු කියන්නේ ගොඩක්. චල්ගොප්සම් නිදා කියන්නේ විනෝද ජනකයි කියලා තමයි එයා කියන්නේ. එතකොට 472 උත්තරයට කියලා බැලුවාම උත්තරවල බැලුවාම උත්තරයක් හොයාගන්න ඕන. 472 ගියාම පළවෙනි එකේ ඒත් කටාරෙනවා. කටාරෙන නිසා චීගෝ එකක් ඒ තියෙන්නේ. දත් දොස්තර කෙනෙක් ඉන්නේ. දෙකේ නම් මොකක් හරි අන්නෙන් වල අන්නෙන් කියන්නේ බැංකු නිලධාරියෙක් උතර ඉන්නේ. අන්නෙන් කියන්නේ බැංකුවට. තුනේ තියෙන්නේ යෝරිසා කෙනෙක් කෑම හරි වෙනවා.
එතකොට යොරි හදා යොරි සගෙන එකේ ඉන්නේ හා කියන කෝකියෙක් හතරේ තියෙන ඔන්න කෙන්චල් ගවන්න ඉන්නවා. කෙන්චල් ගවන් කියන්නේ පොලිස් නිලධාරියෙක්. එහෙනම් 472 උත්තරය ඇවිදා 4. (473번) 문제입니다. 저는 날마다 버스를 타고 일하러 갑니다. 출퇴근 시간에 버스에는 사람이 아주 많습니다. 다시 들으십시오. 저는 날마다 버스를 타고 일하러 갑니다. 출퇴근 시간에 버스에는 사람이 아주 많습니다. 473 ප්‍රශ්නේ 473 ප්‍රශ්නේ අපි රූප බලාගෙන යමු. දෙවසර දෙවසෙන් තමයි රූපේ හොයාගන්න ඕන මොකද්ද කියලා. 473 ප්‍රශ්නේ තියෙන්නේ චොනන් නල්මදා පොසරල් තාගෝ ඉල් හරෝ කම්නිදා මම දිනපතා. නල්මදා කියන්නේ දිනපතා, පොසරල් තාගෝ කියන්නේ බස් එකේ නැගලා. බස් එකේ නැගලා ඉල් හරෝ කම්නිදා වැඩට යනවා. චුල් තේගන් සිගනේ පොසේස සරම් අජු මාන් සම්නිදා. මෙයා කියනවා වැඩ ඇරෙන වෙලාවට සිගනේ කියන වැඩට යන වැඩ ඇරෙන වෙලාවට කියන්නේ චුල් තේගන් සිගනේ කියන එක. පොසේනන් බස් එකේ සරමි අජු මාන් සම්නිදා. මිනිස්සු ගොඩාක් ඉන්නවලු. එහෙම කියනවා. එතකොට අපි ගිහිල්ලා බලමු දෙවසරණෝ රූපේ මොකක් හරි රූපේ හොයාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා රූපේ අදාළ එකක්. මේක ගියාට පස්සේ 473 බලන්න පළවෙනි එකේ එකයි දෙකේ තියෙන පොස ඒක හොඳටම තේරෙනවා බස් එකක් තියෙන්නේ කියලා. තුනේ හතරේ තියෙන බලන්න මේක තියෙන්නේ ඉලෙක්ට්‍රික් වලින් යන චිහාචොල් වගේ එකක් තියෙන්නේ. ඉලෙක්ට්‍රික් දුම්රියක් චිහාචොල් එක කියමුකෝ. චිහාචොල් එකක් තියෙන්නේ මේක පොස. එතකොට මේ දෙක එකක් වෙන්න ඕන. මොකද මෙයා බස් වැඩට යන එක බස් එකේ නැගලා පොසරල් තාගු යන එක. එතකොට බස් එකේ නැගලා යනවනේ එක දෙක එක එකක් වෙන්න ඕන. එතකොට මෙයා කිව්වා සරමි මානිස්සම් නිදයි කියලා. ඒ වෙලාවට යන තුල්තේගම් සිගනේ මෙයා යන නිසා ගොඩක් මිනිස්සු බස් එකේ ඉන්නවා කියලා. එහෙනම් පළවෙනි එකේ බලන්න එක්කෙනයි දෙන්නයි ඉන්නේ. දෙවෙනි එකේ ඉන්නවා ගොඩාක් කටි බස් එකේ පේන ඉන්නවා. අන්න ඒක තමයි උත්තරය අල්ලගන්න ක්‍රමය. එතකොට සාරමි අජු මාන්සම් නිදා කියලා කිව්වා. ගොඩක් ඉන්නවා ඒ වෙලාවට චුල්ත එක සිගන්නවට. එතකොට 473 උත්තරය ඇවිල්ලා උත්තරය දෙක. එහෙනම් මිනිස්සු ගොඩක් ඉන්න එක තමයි මේක උත්තරය. 473 උත්තරය ඇවිල්ලා උත්තරය දෙක. (474번) 문제입니다. 제 직업은 치과 의사입니다. 사람들의 아픈 이를 치료해 줍니다. 다시 들으십시오. 제 직업은 치과 의사입니다. 사람들의 아픈 이를 치료해 줍니다. 474 474 බලමු. රූප බලයන් අපි යමු දෙවසට. දෙවසෙන් තමයි රූප උත්තරයක් හොයාගන්න වෙන්නේ. එතකොට දෙවසර ගියාම චේචිගොමන් චිග්වා ඊසයිම්දා. මෙයා කියනවා මගේ රැකියාව. චේචිගොමන් චිග්වා ඊසයිම්දා. දන්ත රෝහලක දන්ත දොස්තර කෙනෙක්ය. දන්ත දොස්තර කෙනෙක්ය. තත් දොස්තර කෙනෙක්ය. සාරම්දරි ඒ කියන්නේ මිනිසුන්ගේ අප්පන් ඊරල් චිරෝහයේ චුම්නිදා. මිනිස්සුන්ගේ අපනී කියන්නේ කැක්කුම තියෙන දත්වලට චීරෝ හේචුම්නිදා ප්‍රතිකාර දෙනවලු. එයා කරනවා එහෙම ප්‍රතිකාර දෙනවලු. එහෙම තමයි එයා කියන්නේ. එතකොට මේ අදහසට අනුව මෙයා දත් දොස්තර කෙනෙක් ඉන්න පින්තූරයක් මේකේ තියෙන්න ඕන. 474 බලන්න පළවෙනි එකේම තියෙනවා මේ කියන චීග්වා ඊසා කියන කෙනා ඉන්නවා. ඒ කියන්නේ දත් දොස්තර. චීග්වා ඊසා කියන කෙනා මතක තියාගන්න මේ උත්තරේ ගහන්න පුළුවන්. එතකොට චීග්වා ඊසා කියලා කියන්නේ දත් දොස්තර. දෙකේ තියෙන්නේ කම්පියුටර් එක දාඩි දාන කම්පියුටර් එක මොකක් හරි වැඩක් කරනවා. තුනේ තියෙන්නේ මෙයා උගන්වනවා මොන හරි
තුනේ කියන එක ඊට පස්සේ මේ හවන්ජොන් කියන්නේ මෙයා එස්චේන්ජ් එකක වැඩ කරන කෙනෙක් මෙයා බැංකුවක හරි එස්චේන්ජ් එකක හරි වැඩ කරනවා මෙයා සල්ලි මාරු කරලා දෙනවට තමයි හවන්ජොන් කියලා පැත්තෙන් ලියලා තියෙන්නේ ඒක එතකොට දකුණු පැත්තේ කොලේක දීලා තියෙන්නේ හතරවෙනි එක්කෙනාගේ හවන්ජොන් කියන්නේ සල්ලි මාරු කරනවට එතකොට 474 චිග්වා ඊසා ආවේ උත්තරේ ඒකේ ඒ කියන්නේ දත් දොස්තර කියන්නේ චිග්වා ඊසා එහෙනම් ඒක මතක තියාගත්තら මේ උත්තරේ ගහන තුන 474 උත්තරය ඇවිල්ලා උත්තරේ ඒක 475번 문제입니다. 반방 씨는 무슨 일을 하세요? 건물을 짓는 공사장에서 일하고 있어요. 다시 들으십시오. 반방 씨는 무슨 일을 하세요? 건물을 짓는 공사장에서 일하고 있어요. 475 ප්‍රශ්නේ අපි රූප බලාගෙන අපි යමු දෙපසර ගියාම මේ රූපේ එකක් අපිට තෝරගන්න පුළුවන් වේවි. දෙපසර ගියාම පම්පන් සීනන් මුසර් නිරල් හසයෝ පම්පන් ඔයා මොන ජොබ් එකද කරන්නේ නැත්තම් මොන වැඩේද ඔයා කරන්නේ? එයා උත්තර දෙනවා කොන්මුරල් චිත්නන් කොන්සජන් එසෝ ඊල් හගු ඉස්සෝයෝ. මෙයා කියනවා මේ වැඩ ගොඩ නැගිලි ඉදිකරන කොන්මුරල් චිත්නන් කියලා කියන්නේ ගොඩ නැගිලි ඉදිකරන ඉදිකිරීම් කම්පැනි එක නැත්නම් ඉදිකිරීම් ආයතනයක වැඩ කරමින් ඉන්නවලු. එතකොට එහෙම පේන එකක් තමයි අපි උත්තරේට හොයා ගන්න ඕන. උත්තර හතර බලමු ගිහිල්ලා. උත්තර හතර බැලුවට පස්සේ තියෙනවා පළවෙනි එකේම මේ කියන කොන්මුල් කියන එක තියෙනවා. කොන්මුල් කියන්නේ ගොඩ නැගිලා. කන්න කොන්මුල් කියන එක දන්නවනම් මේ උත්තරේට ගහන්න දෙවුනා. මෙතන ගොඩ නැගිලා තමයි ඉදිරි කරන්නේ. බලන්න පලංචි වගේ ලොකුට ගහලා තිනවා ඉදිකිරීමක් කරන තැනක්. ඒ කියන්නේ කොන්සජං. කොන්සජං කියන්නේ ඉදිකිරීම් කරන ස්ථානයක්. නැත ඉදිකිරීම කරන කම්පැනියක්. එහෙනම් ඒක දැනගත්තත් මේ උත්තරේට ගහන්න තිබුණා. 475 උත්තරය ඇවිල්ලා උත්තරේ එක. දෙකේ තියෙන නම් කම්පැනි එක මොකක් හරි ජොබ් එකක් කරනවා පෙන්නනවා. තුනේ තියෙන්නේ පෙට්ටි වගේක් මොකක් හරි වාහනෙට පටවනවා පෙන්නනවා. හතරේ තියෙන්නේ හිම අයින් කරනවා මං හිතන්නේ සුද්ධ කරනවා පෙන්නනවා පාරේ හරි කොහේ හරි. එතකොට ඒ උත්තර තුරම වැරදි අර කිව්ව පැහැදිලි කරනවා නනුව 475 උත්තරේ එහෙනම් ඇවිල්ලා උත්තරේ එක. 476번 문제입니다. 저는 자동차 부품을 만드는 공장에서 일합니다. 다시 들으십시오. 저는 자동차 부품을 만드는 공장에서 일합니다. 475 ප්‍රශ්නේ අපි බලමු රූප ටික බලාගෙන දෙපසරයන් දෙපසින් තමයි උත්තරය අල්ල ගන්න ඕන. එතකොට 476 චොනන් දෙපසින් තියෙන චොනන් චදොන් චපුපුල් මන්දන හේස බන්දන කොංජන් හේසෝ ඉල්හම් නිදා. ඒ කියන්නේ මම වාහන අමතර කොටස් කියන්නේ අමතර කොටස් කියන්නේ පුපුම් කියන්නේ අමතර කොටස් වලට මන්දනන් කියන්නේ හදන වැඩපලක වැඩ කරනවා. මම වාහන අමතර කොටස් හදන වැඩපලක වැඩ කරමින් ඉන්නවා කියන එක තමයි ওই සිංහල තේරුම ওই දෙපසේ. එතකොට දෙපසට අනුව අපි උත්තරයක් හොයන්න යන්න ඕන. අපි රූප හතරට ගියාට පස්සේ 476 බලන පළවෙනි එකේම මෙයාලා මොනවා හරි වාහනයක එන්ජින් එකක කොටස් එකතු කිරීමක් කරනවා මෙතන. ඒතර ඒවට කියන්නේ චජොන්චා පුපුම් කියලා. ඒ කියන්නේ වාහන අමතර කොටස් කියලා තමයි ඔක්කොටම කියන්නේ. ඒතර චජොන්චා පුපුම් මෙයාලා හදනවා. මන්දන හේසායේ ඉල්ලා ගොයිසම් නිදා නැත්තම් මන්දන කොංජන්ගේ ඉල්ලා ගොයිසම් නිදා. ඒක තමයි මෙයාලා කරන්නේ. 476 චජොන්චා පුපුම්. චජොන්චා පුපුම් කියන එක මතක තියාගත්තා නම් ඔයාට මේකට උත්තරේ දෙන්න තිබුණා. ඒක එතකොට දෙකේ තියෙන මොකද්ද මේ ට්‍රක් එකක් තියෙන්නේ ට්‍රක්ක එහෙම නැත්නම් හවා මුල් ඡාය එකක් තියෙන්නේ. එතකොට ඒකට කියන්නේ එහෙමයි. එතකොට එයා උන්ජොන් කිසා කෙනෙක් ඒකේ. එතකොට තුනේ බලන්න මේ තියෙන්නේ නොන්ජන් එකක්. මේ කියන්නේ මෙයාත් නොන්යක් ගහනවා තමයි පේන්නේ. මම හිතන්නේ බේත් ගහනවා කුඹරට. නොන්යක් කියන්නේ බේත් ගහනවා කුඹරට. හතරේ නම් තියෙන්නේ මොකක් හරි කොන්සා
검사 애각 하더라면 뭔가 검사장 애각 뒤에 있는 게 이디기림 건너잖아. 그 아까리 밑 옆이당 있는 게 이디기림 건너야 검사장 게 이디기림 건너 아예 때는 하르시였다 해 우트레야 빌라 우트레 네 우트레 이거 자전차 부품 기안에 와하는 아무더러 고탑. 이거 다음에 우트레 대표시 기운에 난 애가 다로 우트레 하르시였다 해 우트레 이거. (477번) 문제입니다. 제 직업은 택시 운전 기사입니다. 항상 손님을 친절하고 안전하게 모십니다. 다시 들으십시오. 제 직업은 택시 운전 기사입니다. 항상 손님을 친절하고 안전하게 모십니다. 하르시 했다 때 봤네. 루프리가 말하는 아피아모 대표사라 대표센 다음에 루펜 하트레인 가 돌아가는 거나 우트레 해리에 대우라 대표사 기회를 받아무 하르시 했다 때 대표사들이 얘네 제 직업은 택시 운전 기사입니다. 마게 레키아와 택시 다이빙 기리마이 나타 택시 엘비마이 한상 니타라마 한상에 니타라마 손님을 진천하고 안전하게 모십니다. 니타라마 손님 기한에 매하게 파리보기요 나타 마하토루 진철하고 가루나완타와 안전하게 모십니다. 가루나완타와 안전하게 아락치타와 세베야 아라타 사페노 기르타마 매하게 안네 에토고타 하르시아타데 에바게 루페아티에 노네 이하 사마노 루페약 매하게 안네 물링기웨 제지구만 택시 운전 기사입니다. 마게 레키아와 택시 다이빙 기리마이 한상 손님을 진철하고 안전하게 모십니다. 니타라마 파리보기 경계 하루나완타와 아락샤가리와 야라타 세비아 사페노 기라 타마 기안니 모십니다. 기안 세비아 가르노 기라 하르시아타데 우트레 야빌라 아피 발로 모카데니 기라 하르시아타데 아피 기라 발로하마 루페 월다 루페 팔레니 기디네 요리사기니 기나 팔레니 기 캠우 예나와 දෙකේ තියෙනවා මෙන්න ටැක්සි කියලා උඩින් ගහලා තියෙනවා කාර් එක උඩින් එහෙනම් මෙයා තමයි ටැක්සි කිසා කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් එතකොට උත්තරය ඇවිල්ලා 477 උත්තර දෙක වෙන්න ඕන ටුඩේ තියෙන්නේ මෙයා කඩේක වෙළඳාම් කරන කෙනෙක් මෙයා කැප් වගේයක් එහෙම තියෙනවා එතකොට මෙයා කගේ එක ඉන්නේ එතකොට කඩේක වැඩ කරන මුදලාලි කෙනෙක් හතරේ තියෙන්නේ ක්‍යොන්චල් ගවන් ඉන්නේ ඒ කියන්නේ පොලිස් නිලධාරියෙක් ඉන්නේ එතකොට 477 උත්තරය ඇවිල්ලා උත්තරේ එන්නේ ටැක්සි කිසා කියන එක දන්නවනම් මේකට ගහන්න පුළුවන් උත්තරය ඇවිල්ලා දෙක (478번) 문제입니다. 이 소포를 필리핀에 보내고 싶은데요. 먼저 무게를 달아봐야 하니까 여기 저울 위에 올려 놓으세요. 다시 들으십시오. 이 소포를 필리핀에 보내고 싶은데요. 먼저 무게를 달아봐야 하니까 여기 저울 위에 올려 놓으세요. 하르시 했다 때 බලමු අපි රූප වලින් ගිහ යමු දෙබසට ගිහිලා තමයි රූපයක් හොයාගන්න ඉන්න වෙන්නේ. එතකොට දෙබසට ගියාට පස්සේ දෙබස තියෙන්නේ ඊ සොපොරල් පිලිපිනේ පොනේගෝ සිපන්දේයෝ මෙයා කියනවා.
이소포 이소포 කියන්නේ මේ පාර්ශවය පිලිපීනේ පිලිපීනේ කියන්නේ පිලිපීන වලට පොනේගෝ සිපන්දේය යැමීමට අවශ්‍යයි මොන්ජෝ ඊට පස්සේ අනිත් එක නෝ පොලිස් පොස්ට් ඔෆිස් එක කියනවා මොන්ජෝ මුගේරල් තරාපයා හනිකා එහෙනම් මුලින්ම මුගේ කියන්නේ බර තරාපයා හනිකා කියන්නේ බර කිරලා මනින්න ඕන නිසා මැනලා බලන්න ඕන නිසා තරාපයා හනිකා යෝගි චෝල්වියේ ඔල්ලොනෝසේය මේ තරාදිය උඩින් චෝල් කියන්නේ තරාදිය විය කියන්නේ උඩින් ඔල්ලොනෝසේය උඩින් තියන්න කියලා කිව්වා එතකොට ඒ හා සමානව ඒ කිව්ව දෙපසට හා සමානව රූපයක් තියෙනවනේ රූප හතරයි අපි රූප හතර කියලා බැලුවාම පළවෙනි එකේ ගෑනු කෙනෙක් ඉන්නවා ඩාඩි දාගෙන මුගෝන් කබන් එක මොකක් හරි බෑගයක් ලොකු බර බෑගයක් ඩාඩි දාගෙන උස්සගෙන යනවා අනික් කෙනාට කියනවා ඉතින් උදව් කරන්න කියලා එතකොට දෙකේ තියෙන බලන්න මෙන්න මේ කුරුල්ලා ඉන්නවා මේ මෙයාගේ ඔළුව උඩින් මේ පිරිමි කෙනාගේ ඔළුව උඩින් කුරුල්ලා ඉන්නේ මේක තියෙන උච්චේ ගුක්කල උචේ ගුක් එක එතකොට පාර්සලයක් වගේ මොකක් හරි අරන් ඇවිල්ලා උඩින් දීලා තිනවා තරාදියක් වගේ එකක් උඩ එහෙනම් චෝල් කියන එකත් මෙතන තියෙනවා චෝල් තියෙන එක ඒක ගහන්න පුළුවන් චෝල් කියන්නේ තරාදිය එතකොට මේ කෑනු කෙනා මේ තරාදිය උඩ තියලා බරමයිනවා අර පීපු පාර්සලේ එතකොට මේක උචේ ගුක් එකක් එහෙනම් උත්තරය ඇවිල්ලා 408 උත්තරේ දෙක වෙන්න ඕනේ කිව්ව උත්තරය තුනේ තියෙන කාරු ගෑනු කෙනෙක් තව කෙනෙක්ට කෝල් එකක් ගන්නවා හතරේ තියෙන්නේ චීග්වා එක දත් බලන තැනක දත් දොස්තර කෙනෙක් ගාර කියලා කට ඇරලා පෙන්නනවා ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ එහෙම නැත්නම් උණ හෙම්බිරි සාවාරි මොන හරි කට ඇදිව ඇරලා බලනවනේ දොස්තර කෙනෙක් ගාර කියලා බේත් ගන්න රූපයක් තමයි තියෙන්නේ ඒතකොට 408 උත්තරය ඇවිල්ලා උත්තරේ දෙක මේකට හොඳම වචනය චෝල් වෙන්න පුළුවන් සොපෝ කියන එක දෙන්න පුළුවන් මොකද පාර්සලයක් කියන එක හතේ තියෙන නිසා ඒතකොට 408 උත්තරය ඇවිල්ලා උත්තරේ දෙක479번 문제입니다. 리아 씨, 어디 가세요? 부모님께 보낼 선물을 사러 시장에 가요. 다시 들으십시오. 리아 씨, 어디 가세요? 부모님께 보낼 선물을 사러 시장에 가요. 479 බලන්න මේ තියෙන රූප බලාගෙන අපි යමු දෙපසට දෙපසෙන් තමයි රූපයක් හොයාගන්නේ දෙපසට සමාන නැත්නම් දෙපසත් එක්ක අදහස් වෙන රූපය තමයි අපිට හොයාගන්න වෙන්නේ 479 අපි දෙපසට යන දෙපසට ගියාම රියාසි ඔදිකසයෝ රියා කොහෙද යන්නේ රියාසි ඔදිකසයෝ රියා කොහෙද යන්නේ කියලා අහනවා ඊට පස්සේ කියනවා පුමුණිම්කේ පොනෙල් සොන්මුරල් සරෝ සිජංගේ කායෝ මෙයා කියනවා පුමුණිම්කේ කියන්නේ දෙමාපියන්ට පොනෙල් යවන්න සොන්මුරල් කියන්නේ තෑග්ගක් සරෝ කියන්නේ මිලදී ගැනීමට සිජංගේ කායෝ පොළට යනවා එතකොට මේ මොකක් හරි මේ හා සම්බන්ධ එකක් තියෙනවන රූපේ අපි බලමු 479 රූපවලට ගිහිල්ලා රූපේ මොකක්ද තියෙන්නේ කියලා පළවෙනි එකේ බලන්න තියෙන්නේ මොකද්ද රූපේ කියලා උඩ ගහලා තිනවා නන්දේ මුන් කියලා නන්දේ මුන් කියන්නේ නම ඊට පස්සේ තිනවා සිජං කියලා සිජං කියන්නේ පොළට එතකොට අර කිව්වේ පුමුණිම්කේ මේ මොනවද සොන්මුල්ලයක් ගන්න සිජමට යනවා කියලා. එතකොට සිජං මෙන්න මෙතන තියෙනවා සිජං මේ රූපේ උඩ බෝඩ් එකේ පළවෙනි එකේ බෝඩ් එකේ උඩ තියෙනවා සිජං අන්තිමට නමේ අන්තිමට තියෙන්නේ නන්දෙමුන් කියන්නේ ওই නම නන්දෙමුන් කියන්නේ පොළේ නම. එතකොට නන්දෙමුන් සිජං කියන්නේ නන්දෙමුන් කියන පොළ. එතකොට අර කිව්වේ පොළට යනවා කියලා. එහෙනම් උත්තරය ඇවිල්ලා 479 එක වෙන්න ඕන. දෙකේ තියෙන්නේ යක්කුක් එකක් තියෙන්නේ බේත් තියෙන තැනක් පාමසි එකක්. ඊළඟට තුනේ තියෙන්නේ මේ මොකද්ද මේ තියෙන්නේ මොකක් හරි ලොකු බිල්ඩින් එකක් තියෙන්නේ මොකක් හරි හරි වුණ්ඩ ඒක නම් හරියට පේන්නේ නැහැ මේක නම නම් එතකොට මේක සිජමක් නන්නේ මේක පොලක් නේ මේක ලොකු මාට් එකක් වෙන්න පුළුවන් මේ දාලා තියෙන වැහැටිට හරියට නම් පේන්නේ නැහැ නම බලා ගන්න බැහැ එතකොට මේක සිජමක් නෙමෙයි එතකොට ඒක වැරදි හතරේ තියෙන්නේ බලන්න මේ කුරුල්ල මේකේ තියෙනවා බෝඩ් එක උඩ එතකොට මේක අන්තිමට දාලා තියෙන උචේගුක් කියලා ඒක උචේගුක් එකේ නම තමයි අර ඉස්සරහට තියෙන ප්‍රදේශය නනුව නම එතකොට උචේගුක් කියලා තියෙනවා මේක පෝස්ට් ඔෆිස් එකක් හතරේ දින පෝස්ට් ඔෆිස් එකක් එහෙනම් 479 උත්තරේ වෙන්න ඕන නන්දෙමුන් සිජං කියන එක තියෙන එක සිජං කියන්නේ පොලක් අර කිව්වා සිජමකට යන්නේ කියලා එහෙනම් ඒ දෙපසට අනු උත්තරේ එන්නේ 479 උත්තරේ ඒක
480번 문제입니다. 시청역 가는 지하철표 두 장 주세요. 네, 여기 있습니다. 다시 들으십시오. 시청역 가는 지하철표 두 장 주세요. 네, 여기 있습니다. 하르시아 수업하시네. 매 뒤에 나 루퍼 티가 발아게 나비 데버서 대한 데버서 발루어 봤을 때 나비 뒤에 내가 하는 거니 뭐나 루퍼야 더 매기 우트레이 웬니 기에 또 오다 하르시아 수업에 데버서 뒤에 시청역 가는 지하철표 두잔 두세요. 매 아끼나와 시청역 시청 스테이션 내가 대하나 지하철 지하철 게는 우만둠리야 표 표 게는 티켓 이잔 두세요 게는 티켓 대각 티켓 대각 전 게는 가르다시 가는 거로 다 하는 거잖아요. 전 두세요. 또다 티켓 대각 되는 게 이런 시청역 거다 지하철 레깅이 아니라 티켓 대각 된다로 내 여기 있습니다. 아 맨날 뛰어나. 내 여기 있습니다. 그러니까 맨날 멘티 맨날 뛰어나. 그래야 되나. 또다 A하 삼만대가 우트레 뛰어나. 발음 우트라로 뛰는 뭐가 되기라. 매게 팔레베니 게 뛰는 소울 시네마 게 아니 극장이가. 그러니까 집터 파리샤라와 소울 시네마 게 내가 매게 할 뛰는 극장이가. 이 랑가다 대게 뛰어나와. Muka kari sobi saya kak, eka eka jihadol lekak nan nabi. Ilang kat dia nama, tuhne dia nama sinhan yang neng, eka ane bankuak. Hatre dia nama jihadol yoki ane kono bodi ata lawat apa nama, oya noson eka ane ane pan nari meh dia ane, eka ane oya marga sitiya meh dia ane, mana tang counter aku ke nama. Jihadol ke ane kudin dia nara kalupar ira bagi ke balan jihadol ke liat dia nama. Itu ota. Harus ya suatu travel. Cihacol. Itu orang cihacol yang uman dumriya. Metra uman dumriya kita hal dia, nama. Enam cihacol. Eka tama utara ya. Uman dumriya tama yang kita pinne. Itu orang harus ya suwe utara ya, villa utara ya, hatar. Eh, mana ngadara kerapu prasna wisma metering awasan. Eh, mama kuwa me prasna wisma pasi. Mama debat tama kerana bagi lah. Ikan ni me listin ni ke harus ya sura nakang gila gyar pasi. Readin ni ke harus ya sura mama kerana di prasna channel ni ke. Tuhota harus ya sura. Dah ngadara mama samana una debat tama. Listin ni ke samanai. Readin ni ke samanai. Tadji ke samanai. Ilgi ke samanai. Eta kota. Wah alatay. Ada inang istirahat betul video. Ilang ke betul ni. Ilgi keng, ekanne living apa, kiri apa pasna valin. Ilang kat waktu ini terjadi keng, ekanne sawandi apa pasna vali. Itu orang maru orang pasna dahai ho, bisa ho. Maru orang mami teri jang kerja ane dah setuju nama. Eh manang channel leka subscribe kerana, like kerana, comment kerana. Nodaan ada tiada orang channel leki comment kerana hanna, orang itu utteriak laba dinang. Eh manang obat subah dawasak.